Sadhu, sadhu, sadhu. ഇങ്ങുതുനി അത് ധർമ്മദേശനാവ് ആരംഭ ആരംഭേദീമ വിശേഷ കാരണവത് മതക്കരണം സാമാന്യം ഏക മമ ഹിതന ഒയാള ഹിതല നെത്തു ഏത്തി കിയ സമഹാരായിട്ട് ഹിതിലത്ത് ഏത്തി നമ്മ ഗുഡക്കായിട്ട് നങ് ഏക ഹിതില നെത്തു ഏത്തി ഏ തമായി ഒയാള ദന്നവത് വെസ്സി ബനഹവോത് ഏകീ കർമ്മ വിപാകെ മൊക്കത് കിയ അഹല തീനോ അത് അഹല തീനോ നം തീനോ ക്യാൻ നെത്തൻ നേക്കാൻ വെസ്സി ബനഹവോ ലഭിന കർമ്മ വിപാകി വിന ശക്തിയേനോ ഏകു മമ അത് വിസ്തരക്കല്ല ദേനോ മണ്ഡഗുടി ബനാണ്ട സിദ്ധൂണോ ഏക്കന്നെ മണ്ഡഗുഡ കൊയാകന ഗില ബനാനോ ഏകുടീട്ടകന ബനാനോ നെവി ബനഹണ്ട യാട സിദ്ധ വെന്നി മണ്ഡഗുഡ കൂട එතකොට එයාට මොකද්ද සිද්ධ වෙන්නේ කර්ම විපාකය ඊළඟට එයා බණ අහනකොට හිත ගන්නෑ නමුත් හිතගෙන ඉන්න සිද්ධ වෙනවා එතකොට මොකද්ද ඒකේ කර්ම විපාකය ඊළඟට සීතලේ බණ අහන්න සිද්ධ වෙනවා ඒ කියන්නේ සීතල හොයාගෙන ගිහලා බණ අහනව නෙවෙයි බණ අහන්න සිද්ධ වෙන්නේ සීතලේ එතකොට ඒකේ කර්ම විපාකේ මොකද්ද? තද අවකාශ දෙකේ දාඩිය පෙරාගෙන බනහන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අවුවට ගිහිල්ලා දාඩිය පෙරාගෙන බනහනව නෙවෙයි. බනහන්න සිද්ධ උනේ යාට ඒ විදිහට. ඉතින් එතකොට මොකද්ද සිද්ධ වෙන කර්ම විපාකේ කියලා? මේ වැස්ස පමනක් නෙවෙයි. වෙනත් වෙනත් කාරණත් විස්තර කරමින් මම මේ ධර්ම දේශනාවට ඒකම ආරම්භයක් කොට ගන්නවා. පිංගතුනේ මට මෙන්න මේ කාරණාව ඔබ කියන්න මේකට උත්තරේ ඔබ හිතන්න ඒ තමයි යම්කිසි කෙනෙකුට කර්ම විපාකයක් හැදිලා තියෙනවා අඩු වයසින් මැරෙන්න. අඩු වයසින් මැරෙන්න කර්ම විපාකයක් හැදිලා තියෙනවා. එතකොට ඒ කර්ම විපාකයේදී අඩු වයසින් මැරෙන්න ඒ කර්ම විපාකේ දැන් වැස්ස වේලාව කියලා විපාක නොදී තියෙනවද? අඩු වයසින් මැරෙන කර්මයක් කෙනෙකුගේ ජීවිතයට ඇවිල්ලා දැන් එයාට මැරෙන්න වේලාව නියම වෙනවා කර්මයේ විසින්. එතකොට දැන් වැස්ස කියලා අර මරණේ කල් යනවද? ඔවුනං ඔව් කියන්න නැත්තන් නෑ කියන්න නෑ. ඊළඟට දැන් ප්‍රාණඝාතය නිසානේ අඩු වයසින් මැරෙන්නේ. සංසාරයේ සත්තුන්ට හිංසා කරපු නිසා ඒකේ විපාකයක් විදියට හැදෙනවා ලෙඩ වෙනවා. නිතර ලෙඩ වෙන්නේ සංසාරයේ සත්තුන්ට හිංසා කරලා නැත්තම් යුද්ධවලට පටලැවිලා අවි ආයුධ දඬු මුගුරු අතට අරන් ඒකේ විපාකයක් විදියට නිතර ලෙඩ වෙනවා. අන්නේ කර්ම විපාකයේදී දැන් වැස්ස කියලා කර්ම විපාකේ පස්සට යනවද? නෑ. දැන් අවුව කියලා කර්ම විපාකේ පස්සට යනවද? දැන් මෙයා හිටගෙන ඉන්නේ මඩ ගොඩක් උඩ කියලා කර්ම විපාකේ පස්සට යනවද? දැන් සීතලයි කියලා කර්ම විපාකේ පස්සට යනවද? නෑ. එහෙනම් කර්ම විපාක දෙද්දී සීතලද උණුසුමද වැස්සද අවුවද කියලා පාරිසරික සාධක කර්ම විපාකයට අදාළ නෑ. සමහර වෙලාවට වැස්ස එනකල් කර්මේ බලාගෙන ඉන්න විපාක දෙන්න. පැහැදිලිද? ඔන්න කෙනෙක් සංසාරයේ සොරකම් කරලා ඒකේ විපාකයක් විදිහට දුප්පත් පවුලක උපදිනවා. එතකොට ඒ සොරකම් කරපු කෙනා දුප්පත් පවුලක ඉපදෙන්න දැන් නම් වැස්ස වැඩි. පායපුම අම්මගේ බඩේ ඉපදෙනවා. දැන් වැස්ස වැඩි. මේ දුප්පත් පවුලේ අවුව වෙලාවක උපදිනවා.
කියලා කර්මය පස්සට යනවද? පස්සට යන්නේ නැහැ. ඊළඟට සංසාරේ සොරකම් කරපේ වගේ විපාක විදිහට තමන්ගේ වස්තුව සොරු පැහැර ගන්නවා. උරු තමන්ගේ දේවල් හොරු අර ගන්නවා. එතකොට ඒක වෙන්නේ සංසාරේ තමන් අනුන්ගේ දේවල් හොරකම් කරලා. එතකොට ඒකේ විපාකෙෙද්දී දැන් වැස්ස කියලා අර හොරකම් කරන්න හොරෙකුට ලැබෙන අවස්ථාව පස්සට කල් දානවද? අවුව සීතල උණුසුම කියලා පාරිසරික සාධක මුල් කරගෙන කර්ම විපාකවල වෙනසක් වෙන්නේ නැහැ. මේක හොඳට අහගෙන ඉන්න මම මොකද්ද විස්තර කරන්න කියලා. ඔයාලගේ ජීවිතේ ඔයාලා හිතපු නැති කාරණාවක් විස්තර කරන්න. ඊළඟට සංසාරේ බොරු කියපු කෙනෙක් ඉන්නවා. එයාට කර්ම විපාකයක් ලැබෙනවා. අභූත චෝදනාවලට ලක් වෙනවා. නොකරපු වැරදිවලට අහු වෙනවා. එතකොට ඒ අභූත චෝදනායෙන්ද නොකරපු වැරදිවලට අහු වෙන්න දැන් වැස්ස කියලා ඒ කර්ම විපාකේ පිටිපස්සට යනවද? අවුව කියලා පිටිපස්සට යනවද? පාරසිරික මෙයා දැන් හිටගෙන ඉන්නේ මෙයාට බනින්න හොඳ නැහැ. මෙයා දැන් මඩ ගොඩක් උඩින් ඉන්නේ මෙයාට බනින්න හොඳ නැහැ. මෙයාට දැන් කුඩයක් තියෙනවා මෙයාට බනින්න හොඳ නැහැ. මෙයාට කුඩයක් නැහැ බනින්න හොඳ නැහැ කියලා නින්දා අපහාස වලට වැස්ස අවුව පින්න එයා ඉඳගෙන ඉන්න ඉරියව්ව බලපන්නේ කර්ම විපාකෙද්දී. ඊළඟට සුරාපානය කරපු කෙනාට කර්ම විපාකයක් ලැබෙනවා. ඒ කර්ම විපාකේ තමයි එයා උමතු වෙනවා, පිස්සු හැදෙනවා, මානසිකව වැටෙනවා. එතකොට මානසිකව කෙනෙක් වැටෙන්න හෝ උමතුව ඉපදෙන්න හෝ හිත උමතු වෙන්න හෝ දැන් වැස්ස කියලා ඒ කර්ම විපාකේ පස්සට යනවද? දැන් මෙයා හිටගෙන ඉන්නේ කියලා කර්ම විපාකේ පස්සට යනවද? මඩ ගොඩක් උඩ ඉන්නේ කියලා කර්ම විපාකේ පස්සට යනවද? නෑ. කර්ම විපාකේ විපාක දෙනවා. බලන්නකො පින්වතුනි, ඒ පටාචාරා දරුවෙක් බිහි කරද්දී හද්දා වරුසාව වරුසාවේ දරුව වදලා මහපාරේ, ඒ වරුසාවේම මහවැස්සේ මිනිහා මැරිලා, අර වැදැහැ මහ තමන්ම කඩාගෙන තමන්ම ඇඟ සුද්ධ කරගෙන එදා උපන් දරු පෙටියට කිරි දීලා ස්වාමියාගේ මලකඳ දැකලා අඬ අඬ එක අතකින් දරුව වඩාගෙන අනිත් අතින් කොලාතු කඩාගෙන මිනිසයාගේ මිනිය වහලා දරුව අතට එල්ලගෙන අචිරවතී නදිය ළඟට අඬ අඬ යද්දී, පුතා මගේ රත්තරනේ, උඹ මෙගොඩ හිටපන්, උඹගේ චූටි මල්ලි මං එගොඩ තියලා එනකල් කියලා පුතා මේ පැත්තේ තියලා ගඟේ දරුව උස්සගෙන ගඟෙන් එහා පැත්තට ගිහිල්ලා දරුව තියලා ඇ ගඟ මැදට එද්දි හැඩ පහරේ අරෙන් උකුස්සා දරුව ඇරගෙන යනවා. මෙහින් දරුවා අම්මා අප්පුඩි ගහනකොට ගඟට පැන්නා. දැන් පටාචාරාට ඒ කර්මේ විපාක දෙද්දී මේ පටාචාරා ගඟ මැද ඉන්නේ කියලා කර්ම විපාකේ පිටිපස්සට ගියාද? පටාචාරා මහවැස්සේ දෙමෙනකොට මහවැස්සේ පාර මැද දරුවෙක් බිහි කරන ඇගේ කර්මය දැන් වැස්ස කියලා පිටිපස්සට ගියාද? ස්වාමියා සර්පෙක් දෂ්ට කළ මැරෙද්දී ඒ කර්මය පිටිපස්සට ගියාද වැස්ස කියලා? ගඟ මැද හිටපු පටාචාරා ගඟ මැද ඉන්නේ, වතුර ගොඩක ඉන්නේ කියලා කර්ම විපාකේ පස්සට ගියාද? නෑ. ඒ නිසා පින්වතුනේ කර්මය විපාක දෙද්දී අවුවද වැස්සද හීතලද පින්නද ඒ මොනවත් බලපාන්නේ. එයා ඉන්නේ හිටගෙනද ඉඳගෙනද නිදාගෙනද මොකවත් බලපාන්නේ. මඩ ගොඩක් උඩ දින්නේ, තෙමි තෙමි දින්නේ,
ඒවා මොකවත් බලපන්නේ කර්ම විපාකෙද්දී. ඔයාලගේ ගෙවල් වල තියෙන ප්‍රශ්න දිහා බලන්න. එකම ප්‍රශ්නෙට ආවෙත් අඬනවා, වැස්සෙත් අඬනවා, ශීතලෙත් අඬනවා, උණුහුමෙත් අඬනවා, රෑත් අඬනවා, දවාලෙත් අඬනවා, හිටගෙන ඉද්දිමුත් අඬනවා, ඉඳගෙන ඉද්දිමුත් අඬනවා, නිදාගෙන ඉද්දිමුත් අඬනවා, හීනෙනුත් බය වෙනවා. ඒ නිසා ඔබගේ ජීවිතේ පවා ඔබට කර්ම විපාක එද්දී මේ පාරිසරික සාධක එකක්වත් බලපෑවේ නැහැ. ඒ වුණාට දැන් පැහැදිලිවම මං ඔය කියපු ඒ වගේ ඔය කියපු කරුණු ටිකෙන් ඔයාලට පැහැදිලි නේද? කර්මයේ විපාක එද්දී වැස්ස අවුව පින්න මඩ ඉරියව් බලපාන්නේ නැහැ කියලා පැහැදිලිද නැද්ද? පැහැදිලි නේද? එතකොට කර්මයේ විපාක එද්දී පාරිසරික සාධක බලපාන්නේ නැහැ ඒකට. ඒ කියන්නේ ඕනම අවස්ථාවක විපාක දෙනවා කියන එක ඔබ විශ්වාස කරනවද? ඔබ විශ්වාස කරනවා වුණාට කර්ම රැස් කරද්දී අපි බලනවා දැන් වැස්සද? බනහන්ඩයද්දී බලනවා දැන් වැස්ස. දැක්කද කර්මේ රැස් කරන්න යද්දී දැන් වැස්ස කියනවා. විපාක එනවා ඕන තරම් වැස්සේ. පින්කමක් කරන්න යද්දි දැන් වැස්ස, දැන් හීතලයි, දැන් තෙමෙනවා කියලා පින්කම පස්සට කල් දානවා. ඒ වුණාට විපාකෙද්දි කර්ම විපාක, දුක් විපාක වැස්සේ අවුවේ ඕන වෙලාවක විඳවනවා. පිනක් රැස් කරනකොට අපි දැන් වැස්ස, දැන් අවුව සැරයි, දැන් මේ අවුව සැර වෙලාවේ කොහොමද ඔය මල් පූජා කරන්න යන්නේ? මට කකුල් රෙදෙනවා, කොහොමද මම චෛත්‍ය වඳින්න යන්නේ? දැන් මම මේ මඩගොඩේ කොහොමද හිටගෙන බණ අහන්නේ? මේ තෙමෙනවා, මේ රෙදි තෙමෙනවා කියලා දැන් අපි එක එක දේවල් කර්මයේ රැස් පිනක් රැස් කරන්න යනකොට අවුව වැස්ස පින්න සීතල කරදරයක් කරගන්නවා. ඒ වුණාට මේ සත්වයාට කර්මයේ විපාක දෙද්දී ඒව බලපාන්නේ නැහැ. විපාකෙන් අවුවෙන් වැස්සෙන් සීතලෙන් පින්නෙන් හොඳට බැට කකා මෝහයෙන් අන්ධ වුණු මනුස්සයා වැස්සට බය වෙලා වැස්සේ පින් කරන්නේ කුසල් කරන්නේ. ඒ වුණාට මතක තියාගන්න සත්තු මරණ මිනිහා වැස්ස කියලා සත්තු මැරීම කල් දාන්නේ. මම දැකලා තියෙනවා මාළු අල්ලන මිනිස්සු මොරසූරන වැස්සෙත් මාළු අල්ලනවා. එතකොට පව් කරන මිනිහා ඒකට වැස්ස අවුව පින්න සීතල ප්‍රශ්නයක් කරගන්නේ. ඒ වුණාට අපි පිනක් කරන්න යනකොට දැන් අවුව, දැන් වැස්ස, දැන් හීතල කියලා පාරිසරික සාධක බාධාවක් කරගෙන අර පිනට ප්‍රමාද වෙනවා. තව විශේෂ කාරණාවක් තියෙනවා, මම ඒක තව චුට්ටකින් කියන්නම්. ඊළඟට සොරකම් කරන මනුස්සයා හොරකමට හොඳට ගන්න මේ වැස්ස. ඇයි දන්නවනේ? මිනිස්සු මේ වැස්සේ හොඳට ගුලි වෙලා බුදි කියලා ගෙවල් කඩනවා, හොරකම් කරනවා. මේ වැස්සේ දැන් හේන් වලට එන්නේ නැහැ, හේන් වල දේවල් හොරකම් කරනවා. මේ මහ වැස්සේ පාරේ මිනිස්සු අඩුයි, ඔන්න හොරකම් කරනවා. එතකොට හොරකම් කරන්න වැස්සේ ආබාධාවක් කරගත්තේ නැහැ. අපි පිනක් කරන්න ගියට පස්සේ දැන් වැස්ස, දැන් ඇඟ තෙමෙනවා, දැන් පින්න, දැන් හීතල කියලා පරිසරේ බාධාවක් කරගන්න. දැක්කද අපේ හිත්වල තියෙන මුලාව? අපේ හිත පිනට පස්ස ගහන හැටි පේනවද? ඊළඟට පින්වතුනේ, වැරදි කාමසේවනය කරන කෙනා, වල් වැඩක් කරන්න අවස්ථාව ලැබිච්ච කෙනා දැන් වැස්ස, දැන් හීතලයි කියලා ඒ වල්කම් පස්සට දාන්නේ. උන් ඒ වල්කමේ යෙදෙනවා. සුරා බොන මිනිහා අනේ අද වැස්ස අද නම් බොන්න බෑ කියලා බොන මිනිහා නවත්තනවද? දැන් හීතලයි, මේ මඩේ කොහොමද යන්නේ,
යසට තෙමි තෙමී මඩේ පත බැවිවී ගිහිල්ල බීල එනවා බොන මිනිස්සු. හැබැයි බණක් අහනකුට දැන් වැස්ස මේ මඩ ගොඩි කෝමද හිතගෙන ඉන්නේ ඇඟ තෙමෙනවා කියලා අපේ හිත අපිව පස්සට අදිනවා. බොරු කියන මිනිහා අද වැස්ස කියල බොරු කීම නතර කරනවාද? සීතලයි අද අව්වයි කියල පාරිසරික සාධක මුල් කරගෙන බොරුව නතර කරනවාද? නෑ. දැන් ඔබට තේරෙනවා අපි පින්කමක් කරද්දී වැස්ස පින්න හීතල බාධාවක් කරගත්තට පවු කරන මනුස්සයා වැස්ස පින්න අව්ව පවට බාධාවක් කරගන්නෑ. එහෙනම් මතක තියාගන්න වැස්සක් ඇදහැලෙද්දී මිනිසුන්ට විපාක දෙන්න බලන්නෙම පුණ්‍ය විපාකද පාප විපාකද? හේතුව වැස්සේ වැඩිපුර කළා තියෙන්නේ පව් නිසා. ඔන්න කාරණාව. වැස්සේ වැඩිපුර කළා තියෙන්නේ පව් නිසා. වැස්ස විසින් වතුර විසින් ගං වතුර විසින් නායයන් විසින් අර වැස්ස මුල් කරගෙන ගොඩාක් මිනිසුන්ට පාප කර්ම විපාක දෙනවා. පින්තුනි වැස්සේ පුළුවන් තරම් පින්කමන් කරනකොට වැස්සාව හිත සතුටු කරගන්න අඩුම තරමේ අපේ පින්කමට වැස්ස වලාක දෙවියොත් වැඩම කරලා කියලවත් සතුටු වෙන්න. ඇයි වැස්ස වලාක දෙවරු වෙනකොට වහින් නැද්ද? ඇයි පින්කම් වලට එන්න ඕන්නේ උණුසුම් දේවතාවෝ විතරද? ඇයි වැස්ස වලාහක දිවුරු පින් කරගන්න ඕනේ නැද්ද? ඒ නිසා හිත හදාගන්න ඕන වැස්සක් එන වෙලාවට අඩුම තරමේ මේ පින්කමට වැස්ස වලාහක දිවුරු හොත් ඇවිල්ලා කියලා හරි. ඉතින් මතක තියාගන්න පින්තුනේ, එදා අපේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමග වීදියේ වරිනකොට ලස්සන නලගණක් මේ ඇතාගේ පිටිපස්සේ තියාගෙන සන්තති කියලා ඇමති කෙනෙක් යුද්ධෙන් ජයරන් රජතුමාගෙන් ලැබිච්ච වරප්‍රසාදයක් මුල් කරගෙන සුරාවෙන් මත් වෙලා බුදුරජාණන් වහන්සේ වීදියට වඩිනකොට ඈතින් උයනට යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා, ආනන්ද ඔය සන්තති ඇමති හවස් කාලේ අරහත්වයට පත්වෙලා පිරිනිවන් පානවාක. එතකොට කවුද ඒක සද්ධාව තියෙන කෙනෙක් හැර අනිත් මිනිස්සු කොහොමද විශ්වාස කරන්නේ ඇතා පිට ගෑණියෙකුත් තියාගෙන බිබී යන මේ මනුස්සයා හැන්දෑවට රහත් වෙලා පිරිනිවන් පානවා කියලා කවුද විශ්වාස කරන්නේ? ඉතින් මේක මහා පුදුම කතාවක් වුණා. බුදුරජාණන් වහන්සේ විහෙරට වැඩියා. අර සන්තති ඇමති උද්‍යානයට ගිහිල්ලා ඒ උද්‍යානයේ අර නලගනන්ට කිව්වා උඹලා නටපල්ලා කියලා. දැන් වතුර නාලා පොකුණේ නාලා බීලා නලගනන්ට නටන්න කිව්වා. ඒ ඇමතිතුමා ගොඩක් කැමති, ඒ නටන අයගෙන් ලස්සනම කෙල්ලට ගොඩක්ම කැමති. ඒ කෙල්ලට කිව්වා හොඳට ඔයා නටන්න. ඊට පස්සේ දවස් හතේම කියලා, දැන් හත්වෙනි දවස අද, ඒ කෙල්ල නටලා 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 එහෙම මැරිලා වැටුණා. එතකොට මං කිව්වේ අර මිනිස්සෙක්ට කර්ම විපාක දෙන්න ඉරියව්ව බලපන්නේ කියලා. අර මේ පැත්තේද කොහෙද නේද අර මේ වේදිකා නාට්‍යයක් තියෙනකොට රංගපපා ඉදින් එක්කෙනෙක් මැරිලා වැටුණේ මේ කුරුණෑගල පැත්තේ, ගලේ වෙල පැත්තේ. නාට්‍යයක් රංගපපා ඉන්නකොට එහෙම වැටුණා මැරිලා. එතකොට කර්ම විපාක මරණයේද්දි තමන්ට මේ ඉඳගෙන ඉන්නේ හිටගෙනද රංගපානවද කතා කරනවද ඒව බලපාන්නේ. ඉතින් අර කෙල්ල නටනටා ඉදින් මැරිලම වැටුණා. එතකොට සන්තති ඇමතිට දරා ගන්න බැරි වුණා. දරා ගන්න බැරි වෙලා ඇඬුවා.
ඇගේ සිරුර වැළඳගෙන ඇඬුවා. මා සොඳුරි නැගිටින්න නැගිටින්න, මගේ හිත පිනවන්න, මගේ දැස් පිනවන්න, ඔයා විදුලියක් වගේ නටන්න සොඳුරි කියලා කෑ ගහනවා. අර ඇමතිතුමා, අර කෙල්ල මැරිල වැටිලා. වෙරි හිඳුනා, වෙරි හිඳුනා, ජීවිතේම එපා වුණා. තමන් ආදරය කරපු කෙනා නැති වුණා. දුක ශෝකේ ඔහු වැළඳ ගත්තා. වැළඳ ගන්නකොටම පිහිටක් නැති තැන එයාට මතක් වුණා උදේ පාරේ ඉද්දි බුදුරජාණන් වහන්සේ මොන ගෙහිච්ච එක. මතක් වෙලා ඒ වෙලාවෙම ඇතාම පිට නැඟලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන වැඩිය කියා. බුදුරජාණන් වහන්සේ ඔහු ඈතින් එනවම දැකලා ඔහුට ධර්මයේ වදාලා ඇතාම පිට ඉද්දිම බණ කිව්වා. ඇතාම පිට ඉද්දිම බණ කිව්වා. ඒ ධර්මයේ ඇහුවා. ඇතා පිටම රජ්ජුරුව එහෙම නැති වුණා. තුට අනිත් පිරිස ඇහුව මොකද උනේ කියලා. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ, ඔය සන්තිති ඇමතිතුමා අරහත්වයට පත් වෙලා ඔය පිරිනුවම් පෑවේ කියලා. එතකොට ඒ පිරිනුවම් පාන වෙලාවේ ඒ රහතන් වහන්සේ ගිහි ඇඳුම පිටින්ම රහත් වෙලා ශරීරෙන් ගිනි දැල් පතුරවාගෙන ඉරිදීන් තේජෝ කසිනේට සම්වැදිලා පිරිනුවම් පෑවා. ධාතුන් වහන්සේලා ඉතිරි වුණා. ඇතා පිටම රහත් වුණා. ඔබ දන්නවද ඇතා පිටම රහත් වෙන්න හේතුව මොකද්ද කියලා? විපස්සී තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ කාලේ මෙයා මිනිස්සුන්ට බුදු ගුණ කිය කියා යනවා. මේ පාරේ යනවා මිනිස්සු එකතු වුණාම එන්න කියලා බුදු ගුණ කියනවා. ලෝකෙට කලාතුරකින් බුදුරජාන් වහන්සේ නම පහළ වෙලා කියලා. බන්දුම කියන රජුරවන්ට ආරංචියක් වුණා. අර මිනිස්සෙක් බුදු ගුණ කිකේ යනවා හන්දියක් ගන්න කියලා. ඊට පස්සේ කො එන්න කියපා ආවා. ඇත්තද උඹ මේ බුදුගුණ කී කෑනෝ කියන්නේ? අනේ ඔව්, කලාතුරකින් ලෝකෙට පහළ වුණ බුදු කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා මම මිනිසුන්ට කී කෑනෝ කියව. බොහොම හොඳයි. උඹට මං කරත්තයක් දෙන්න. උඹ කරත්තෙ නැඟලා බුදුගුණ කී කියපලයා කියලා අර බුදුගුණ කී කියා ගිය අර මනුස්සයාට කරත්තයක් දෝන්න. දැන් කරත්තය යනවා මනුස්සයා ගොන් කරත්තේ යන ගම මිනිස්සු දැක්කම නවත්තලා කරත්තේ උඩ ඉඳලා මිනිසුන්ට බණ කියනවා බුදු ගුණ කියන්නේ. දොට රජුරන්ට ආය ආරංචි වුණා අර මිනිස්සයා කරත්තෙන් බුදු ගුණ කි කියනවා. ওই මිනිස්සට එන්න කියපන්. එන්න ගිහිල් ඊට පස්සේ ආවා. කිව්වා ඔය කරත්තෙන් ගොඩාක් වෙලා යනවා. උඹට මං අස්පය දෙන්නම්. අස්පය පිට නැගලා ඒත් ගම්මාන වලට ගිහිල්ලා බුදු ගුණ කියපා. දැන් සුදු අස්වික් උඩ නැගලා ගිහිල්ලා බුදු ගුණ කියනවා මිනිස්සුන්ට. ආයෙත් රජුරුවන් ආරංචි වුණා. අර මිනිස්සයා තවම බුදු ගුණ කියනවා. ඔය මිනිස්සට එන්න කියපා. ඔන්න ආවා. කිව්වා උඹ ඔය අස්වැ පිට යන්න එපා. දැන් උඹගෙන් බනහන්න මිනිස්සු හොයාගෙන එනවා. ඒ නිසා උඹ ඇත්තා පිට ඵලයා කියල මඟුල් ඇතා දුන්න බණ කියන්න යන්ද. මඟුල් ඇතා පිට බණ කි කිය යද්දි මඟුල් ඇතා පිටම මැරුණා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉඳලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය දක්වා කල්ප 91ක් දුගතිය ඉපදුන්නේ. දෙවියන් අතර ඉපදෙනවා. මනුස්ස ලෝකෙ ඉපදුනොත් රජ වෙලා තමයි උපදින්නේ. අවසාන ජීවිතේ රහත් වුණා. රහත් වුණේ කුමක් පිටද? ඇතා පිට. බණ කිව්වේ කුමක් පිටද? ඇතා පිට. ඇතා පිට බුදු ගුණ කියලා ඇතා පිටම රහත් වුණා. දැක්කද? සමහරවිට මේ වැස්සේ බණහන පින
යම් දවසක අපිට බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා මුණ ගැහෙන්නේ වැස්සේ. ඒ වැස්සේ උන්වහන්සේලා කියන බණ අහගෙන වැස්සේදි මඟපල ලබනද සමහරලාට උපකාරී වෙනවා. වැස්සේ බණ අහපු පින. පැහැදිලිද? ඒ නිසා වැස්සේ පින් කරගන්න. ගොඩාක් මිනිස්සු පංච දුස්චරිතේ කරද්දි වැස්ස බාධාවක් කරගන්නේ නැහැ. අවුව බාධාවක් කරගන්නේ නැහැ. ඒ නිසා පින්තුරි මේ ලෝක සත්වයාට වැස්සේදිත් වැඩිපුරම විපාක දෙන්නේ දුක් සහිත කර්ම විපාක. තව කාරණාවක් කියනවා. මේක තේරුම් ගන්න. ඒ තමයි පින්තුරි මේ ලංකාවේ හිටියා දෙමළ සෙන්පතියෙක් දිගජන්තු කියලා. මේ සෙන්පතිය මැරුණට පස්සේ නිරේ උපන්නා. උඩ නිරේ ඉපදුන නිරිසතාට නිරේ ගිනි ගන්න දොරටු විවෘත වෙනවා. එතකොට අර ගිනි දැල් මැදින් සොරංගල යකඩ දොර ඇරෙද්දී ඒ දීගජන්තු නිරිසතාට මතක් වුණා, එයා මනුස්ස ලෝකෙ ඉද්දින් ආකාශ කියන චේතියට රත්තරම් පාට සලුවක් පූජා කළා. ඒ සලුවේ යටට ගෙජ්ජි තියෙනවා. එතකොට ඒ සලුව එයා පූජා කරනකොට අර සිලින් සිලින් ගාලා සද්දය වුණා. එතකොට ඒ සලුව එයා පූජා කරලා වැන්දා. දැන් මේ දෙමළ මිනිස්සේ තොටේ දීග ජන්තු එච්චරයි කරලා තිබ්බ පින ඔහුට නිරේ දොරවල් ඇරෙනකුට ඒක මතක් වුණා. එතනින් චුත වුණා, දිවියන් අතර ඉපදුනා. අදට දීග ජන්තු දිව්‍ය රාජේ. පින්මතුනේ සමහරලට ඔබ අසනීප වෙලා පපුව හිර වෙලා ඔබ ඉස්පිරිතාලෙ ගෙනියන්නේ වැස්ස දවසක වෙන්න පුළුවන්. වැස්ස දවසක ඉස්පිරිතාලෙ ගෙනියන්න පුළුවන්. එතකොට ඔබ නොදන්නවා වුණාට වතුර ඇඟට වැටෙද්දී, පින්න ඇඟට වැටෙද්දී සමහරලාට වැස්සේ බණ අහපු ඒවා මතක් වෙන්න පුළුවන්. නිරේ නිරිසතාටත් අපායේදීන් මනුස්ස ලෝකෙදීන් කරපු සමාන කමං පුණ්‍ය කර්මයක් මතක් වුණා නම් මං කියන එක තේරෙනවද? සමහර වෙලාවට වාහනයකට හැප්පිලා මඩගොඩකට වැටිලා මැරෙන්න පුළුවන්. ඒ මඩගොඩේ වැටෙනකොට ඒ මඩවල ස්පර්ශයත් එක්ක සමහරලට මඩේදීන් බනහපු එකක් මතක් වෙන්න පුළුවන්. වෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඒකයි ඊළඟට තව එක මිනිහෙක් නිරේ ඉපදිලා ඒ මනුස්සයාට නිරේ දොරටු ඇරෙනකොට ගිනි දැල් පේනකොට එයා මනුස්ස ලෝකෙදීන් ධාතු චෛත්‍යයකට සලුවක් පූජා කරලා ඒ සලුවේ පාටයි ගින්දරවල පාටයි සමානයි. අරයට ගින්දර දකිනකොටම මතක් වුණා මං චෛත්‍යයට පූජා කරපු සලුවත් මේ වගේ කියලා. එතනින් චුත වුණා, දෙවියන් අතර ඉපදුණා. අදටත් දෙවියේ අපායේ ගිහිල්ලා සුටුසු ගාලාවනේ. ඒ නිසා පින්වතුනි මේ සීතල අවුව උණුසුම ඊළඟට මඬ මේ අපහසුතා එද්දී ඒක පින් කරන්න බාධාවක් කරගන්න එපා. මේ වැස්සේ තිරිසන් සත්තු කී දෙනෙක් වැස්සේ තෙමෙනවද? අද ඉපදුන පැටව් ඇති, අද බිත්තරේ පලාගෙන එළියට ආපු කුරුළු පැටව් ඇති, අද තෙමෙනවා. දොට ඔවුන් ඉපදින කොටම තෙමීගෙන ඉපදෙන්නේ. දොට තිරිසන් ලෝකී තිරිසන් සත්වයාට පින් කරන්න අවස්ථාවක් නැහැ. ඒ වුණාට වැස්සේ තෙමෙනවා. ඔබ වැස්සෙන් තෙමෙනවා වෙන්න පුළුවන්, සීතලෙන් වෙවුලනවා වෙන්න පුළුවන්. ඒ වුණාට ඔබට පින් කරන්න අවස්ථාවක් තියෙනවා.
ඒ නිසා තිරිසන් සත්වයාට තියෙන කර්ම විපාකේ විඳින එක ඔබට පිං රැස් කරගන්න අවස්ථාවක් තියෙන එක ගැන හිතලා මේ වැඩසටහන විතරක් නෙවෙයි ඉදිරියට උනම් කිසිම පිංකමකදී වැස්ස කියන එක ඔයාලව සොලවන දෙයක් කරගන්න එපා. මෝන දෙමු. ඒ පරිසරයට හැදෙමු. දැන් මං ඒකනේ මං කිව්වේ. මං දැන් ඔන්නේ ස්ටේජ් එක ලස්සනට පිළිවෙලට හදලා වෙන් කරලා තිබ්බා. එතකොට මේ පිළිවෙලත් එක්ක තමයි මේ ස්ටේජ් එක ලස්සන. නමුත් මේ වෙලාවේ ලස්සනට වඩා අපිට ප්‍රායෝගික දෙයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ තියෙන බින් අඟලත් අපතේ නොයාවා කියලා මේ ඉන්න පිරිස අපි උඩට ගත්තා. ඒ වෙලාවට අනුවර්තනෙ වෙන්න වෙනවා. කොහොම හරි පින්කම කරගන්න වෙනවා. ඒ නිසා තැනේ හැටියට ඇනේ ගහගෙන පින් රැස් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. පැහැදිලිද? මේකෙන් කියන්නේ වැස්සේ බනහපල්ලා කියලා නෙවෙයි. අහන්න සිද්ධ වෙන්නේ වැස්සේ නම් හිත හදාගන්න කියලයි මේ කියන්නේ. මේ ලෝකේ අමාරුම දේ තමයි හිත හදාගන්න එක. මේ ලෝකේ අමාරුම දේ මොකද්ද? හිත හදාගන්න එක. මේ ලෝකේ යම්කිසි කෙනෙක් සැනසille ජීවත් වෙනවා නම් ඒ හිත හදාගත් අය තමයි සැනසille ජීවත් වෙන්නේ. පැහැදිලිද? ඔන්න මිනිස්සෙක් කැලේක යනවා. කැලේ ඇවිදගෙන යනකොට මිනිස්සයා දැක්ක පිටිපස්සෙන් හොරෙක් එනවා. එතකොට එන විදිහටම තේරුණා මේ හොරේ. දැන් මේකම මට තඩි බාලා මගේ තියෙන දෙයක් ගන්නවා. මං තනි මිනිස්සයා මට මේකත් එක පොරබදින්න බෑ. ඒ නිසා මං ළඟ යම් දෙයක් ඇද්ද මගේ වස්ත්‍ර ඇඳගෙන ඉන්න වස්ත්‍ර දෙක විතරයි මට තියෙන්නේ. මේකත් මේ හොරා ගත්තට කමන්නේ මම මේක මේ හොරාට පූජා කරනවා කියලා හිතාගත්තා. හොරා ඇවිල්ලා දෙකත් තඩි බාලා මොකකු නැති තැන ඇඳුම් ටික ගලවලා ගත්තා. අර මිනිසයා නිර්වතින් වස්ත්‍රයක් නැති නිසා කැළේ පාරක් මැදින් එද්දී සර්පෙක් දෂ්ට කළා මැරුණා. අදටත් ඉන්නවා හිමාලයේ විමාන දේවතාවෙක් වෙලා ඒ දෙවියා කියනවා මම මනුස්ස ලෝකේ කරගත්ත පින ඕකයි. හොරෙක් එනකොට කරන්න දෙයක් නැති නිසා හොරා මේවා ගණිත්වා කියලා හිතුවා. ඉතින් හොරෙක් ළඟට ගිහිල්ලා මගේ ඇඳුම් ගලවලා ගන්න මං ඔන්න ඔයන්ට පූජා කරමි පූජා වේවා. එහෙම නෙවෙයි අර අවස්ථාවට මොන දුන්න විදිය යාගේ. ඒ නිසා වැස්සක් එනකොට ඔය වගේ හිත හදාගන්න ඕනේ. මන්දේ ඉන්නකොට ඔය වගේ හිත හදාගන්න ඕනේ. තිරිසන් ලෝකේ සත්තු කොච්චර දුක් විඳිනවද? പ്രേත ලෝකේ පෙරේතයෝ කොච්චර දුක් විඳිනවද? දැන් අපි සීතලට වැස්ස අපිට කරදරයක් වෙලා. එහෙනම් රස්නේ කරදරයක් නොවෙන්න බෑ. ඒ වුණාට මේ මොහොතේ ගින්දරේ පිච්චි පිච්චි ලෝදියේ තැම්බි තැම්බි කී කෝටියක් සත්වයෝ කර්ම විපාක විඳිනවද? ඒ නිරේ නිරිසත්තු විඳින දුකත් එක්ක ඔබ මේ වැස්සක ඉන්න එක. නිරිසතාට කිව්වොත් එහෙම ඔබගේ මේ ඔබට මෙතනින් පොඩි chance එකක් දෙනවා වැස්සේ දෙමි දෙමි බනහපන් කියලා. ඒක නිරිසතාට අදාහ ගන්නවත් පුළුවන් වාසනාවක්ද? අදාහ ගන්නවත් බෑ ඒ පින. ඇයි අර ගින්දරි පිච්චි පිච්චි ඉන්න කාට කියනවා උඹ තෙමි තෙමි බනහපන්. එහෙනම් නිරේ නිරිසතාට නිරේ දුක තේරෙන නිසා වැස්ස කියන්නේ සැපක්. අපිට නිරේ ගැන තේරෙන්නේ නැති නිසා, තිරිසන් ලෝකයේ ගැන තේරෙන්නේ නැති නිසා, අපාය ගැන තේරෙන්නේ නැති නිසා, පෙරේත ලෝකයේ ගැන තේරෙන්නේ නැති නිසා පොඩි වැස්සක් ආවත් අපිට කරදරයි. පොඩ්ඩක් මඩේ අඩිය තියන්න ඕන අපිට කරදරයි. පින්වතුනි කර්මානුරූපව ලෝක සත්වයාට කර්ම විපාක එනවා. තියෙන අඩියේ උල්ලැනෙනවා කර්ම විපාක.
තියෙන තියෙන අඩිය පොළොවට ඇලෙනවා කර්ම විපාක. තියෙන තියෙන අඩියේ කකුල් පුපුරනවා කර්ම විපාක. ප්‍රේත බුධාත්ම තියෙනවා. ඒ අයට කිව්වොත් මඩ ගොඩේ ඉඳගෙන බනහපන් කියලා. එකට මහ සැපක් ඒක. එතකොට තියෙන තියෙන අඩියේ ලෝධිය මත, ගිනිගත් අඟුරු මත අඩිය තියෙනවා, තියෙන කර්ම විපාක විඳින සත්වයේ ඉන්නවා කියලා අහලා නැති කෙනාට මන්දේ අඩිය තියන්න එක කම්මැලිකම, අපහසු දෙයක්. පින්වතුනි, අපිට දුකක් ආවොත්, කරදරයක් ආවොත්, ඒ දුක කරදරේ ජය ගැනීම පිණිස තමන්ට වැඩිය දුක් විඳින කෙනෙක් ගැන හිතන්නත්, මට වැඩිය දුක් විඳින අය කොච්චර ඉන්නවද කියලා. මේ වැස්සේම මිනිස්සු තෙමි තෙමි පස්පව් දස අකුසල් කරනවනේ. බෝට්ටු යන මනුස්සයා මේ වැස්සේ යනවනේ. කුඩ ඉහලාගෙනද තෙමි තෙමි හරක් හොරා මේ වැස්සේම තෙමි තෙමි හරක් හොරකම් කරනවනේ. මේ වැස්සේ මේ හරක් කොයිතරම් තෙමිනවද? ඉතින් ඒවත් එක්ක මං තෙමි තෙමි හරි පිනක් නෙව මේ රැස් කරගන්නේ කියලා ඒ පින ගැන හිතලා සතුටු වෙන්න ඕන. ඔයාලා දන්නවද පටාචාරා වැස්සේ වතුරෙන්මනේ ඔක්කොම නැසුනේ? පටාචාරට ඔක්කොම නැසුනේ මොකෙන්ද? වතුරෙන්. ඔයාලා දන්නවද පටාචාර රහත්ුනේ කොහොමද කියලා? ඒත් වතුර නිසා. පටාචාරා භාවනා කරලා භාවනා කරලා ඉදරේ භාවනා කළ ඉවරයි. භාවනා ඉවරලා සැතපෙන්න යන්න ඕන කියලා සක්මණින් එළියට බැහැලා වතුර ටිකක් අරන් ඒ පාසේ දුවා වතුරේ. ඉස්සල් එකපාරක් වතුර දානකොට වතුරේ චුට්ටක් දුරට ගියා. දෙවෙනි පාර වතුර දානකොට අර තිබ්බෙන් තව චුට්ටක් ඉස්සරහට ගියා. තුන්වෙනි පාර වතුර දානකොට අර තිබ්බ තැනින් තව ටිකක් ඉස්සරහට ගියා. පටාචාරවන් හිතුණා මේ විදිහට මිනිස්සු පුංචි කාලෙත් මැරෙනවා, මැදි වයසෙත් මැරෙනවා, වයසට ගිහිල්ලත් මැරෙනවා. මේ ලෝකේ ස්ථිර සාර දෙයක් නෑ කියලා අර පාවලට දාපු වතුර ටිකෙන්ම ඒ වතුර පොළොවට උරා ගන්න හැටි ඒව හිතලා විදර්ශනා කළා. එහෙම රහත්වෙටපත් වුණා. වතුරෙන්ම සියලුම දේවල් නැසුණා, වතුරෙන්ම කෙලෙස් ටිකත් නැසුවා. පැහැදිලිද මං කියන එක? ඒ නිසා අපිට අපේ පින්කම් අතර තියෙන්න ඕන වැස්සේ කරපු පින්කම් තියෙන්න ඕන. අපේ පින්කම් අතර තියෙන්න ඕන අව්වේ දාඩිය පෙරාගෙන කරපු පින්කම් තියෙන්න ඕන. අපේ පින්කම් අතර තියෙන්න ඕන සීතලේ කරපු පින්කම්, රස්නේ කරපු පින්කම්, සිටගෙන කරපු පින්කම්, ඉඳගෙන කරපු පින්කම්, ඇවිදිමින් කරපු පින්කම්, ඊළඟට නිදාගෙන ඉද්දෙන් කරපු පින්කම්. ඒ නිදාගෙන ඉද්දි මෛත්‍රියෙන් ඉන්න එක, බුදුගුණ සිහි කරන එක, දහම් ගුණ සිහි කරන එක, ඇසූ බණපද සිහි කරන එක, නිදාගෙන ඉන්න ඉරියව්වේ ඔහු රැස් කරගන්න පින්. නිදාගෙන ඉන්න වෙලාවට කවුරු හරි බයනවා, නිදාගෙන ඉන්න ඉරියව්වේම ඉවසනවා. අන්න ඒ ඉරියව්වේ රැස් කරගත්ත පින්. ඇවිදිමින් ඉන්න කෙනාට බයිනවා, ඇවිදිමින් ඉන්න ගමන් ඉවසනවා. ඉඳගෙන ඉන්න කෙනාට බනිනවා, ඉඳගෙන ඉන්න ගමන් ඉවසනවා. හිටගෙන ඉන්න කෙනාට බයිනවා, හිටගෙන ඉන්න ගමන් ඉවසනවා. ඒ ඉවසීම ඒ ඉරියව්වේ ඔහු රැස් කරන කුසලයක්. සිව් ඉරියව්වේම කුසල් රැස් කරන්න, සෑම අවස්ථාවකම කුසල් රැස් කරන්න. මගේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා වැස්සෙත් මිනිස්සු මඟ පල් ලැබුවා, අවුවෙත් මිනිස්සු මඟ පල් ලැබුවා, ඉඳගෙන ඉද්දිමුත් මිනිස්සු මඟ පල් ලැබුවා, හිටගෙන ඉද්දිමුත් මිනිස්සු මඟ පල් ලැබුවා, යන ගමනුත් මිනිස්සු මඟ පල් ලැබුවා.
ඉන් නිදාගෙන ඉන්න ඉරියව්වේ මිනිස්සු මඟපල් ලැබුවා. ගමේදිත් මිනිස්සු මඟපල් ලැබුවා. කැලේදිත් මිනිස්සු මඟපල් ලැබුවා. පන්සලේ වෙහෙරේදිත් මිනිස්සු මඟපල් ලැබුවා. ගෙදරදිත් මිනිස්සු මඟපල් ලැබුවා. දැන් අපිට පිනක් කරන්න පන්සලට යන්න ඕන. එතකොට අපි පින් කරන එක පන්සලේ විතරද තියෙන්නේ? ඇයි ගෙදරදීන් අපි පිනක් රැස් කරගන්නේ නැද්ද? පැහැදිලිද? එතකොට අපි පින් කරන එක ගෙදරදීන් හෝ පන්සලේදීන් විතරද? වැඩ කරන ආයතනයේදී පින් කරන්නේ නැද්ද? තවත් කෙනෙකුට උපකාර කරලා උදව් කරලා තමන්ගේ සේවයේ අවංකවම අන් අයට දීලා ඇයි ඒ තැන පින් කරගන්නේ නැද්ද? මතක තියාගන්න, යම් යම් ඉරියව්වකින් ඔබ පින් කරනවාද, යම් යම් තැනකදීන් ඔබ පින් කරනවාද, ඒ සෑම ඉරියව්වක්ම සෑම තැනක්ම යම් දවසක ඔබට ධර්මය අවබෝධ කරන්න සුදුසු තැන් බවට පත් වෙනවා. පැහැදිලිද මං කියේදේක? ඒ නිසා ජීවිතයේදී කිසිම පිනක් කොසලයකට මේ වැස්ස අහුව බාධාවක් කරගන්න එපා. මේක ලෝක ස්වභාවය. ලෝකේ සත්වයා මේ සෑම තැනකම කර්ම විපාක විඳිනවා නම් ඇයි අපි පින් රැස් කරගන්න මේක බාධාවක් වෙන්නේ කියලා කල්පනා කරන්නට ඕන. ඊට පස්සේ හැබැයි ඉතින් මේ ඔක්කොම නුවණින් තමන්ට දෙමින් නැති තැනකට යන්න පුළුවන් නම් ඒ තැනට ගිහිල්ලා බණ අහන එක නුවණ. නමුත් යාගන්න බැරි නම් ඉන්න තැන ඉඳලා හිත හදාගෙන බණ අහන එක නුවණ. පැහැදිලි නේද මම කියන එක? එදින් පින්වතුනි, දුර්ලභව මිනිසයාට මේ උප්පත්තිය ලැබුණට පස්සේ, ඒ කියන්නේ හැමදාම මිනිසෙක් වෙලා උපදින්නේ නැහැ. කලාතුරකින් මිනිසෙක් වෙන්නේ. ওই කලාතුරකින් ලැබිච්ච මනුස්ස ජීවිත තමයි ওই ඉක්මනට විනාශ වෙවි යන්නේ. ඒ මිනිසයාට බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මුණ ගැහුණොත් ඒ මිනිසයාට ලැබිච්ච පරම ලාභය. ඒ කියන්නේ මනුස්ස ජීවිතයයි බුද්ධ ශාසනයයි දෙක එකතු වෙනවා කියන එක ශේෂ්ඨයි. අතිශයින් ශේෂ්ඨයි. එතකොට මනුස්ස ජීවිතයයි බුද්ධ ශාසනයයි මොන ගැවුන වෙලාවක එයාට බුද්ධ ශාසනය ගැන ශ්‍රද්ධාව ඇති වුණොත් ඒ බණපද ඇහිලා ඒක හිතා ගන්න බැරි තරම් වාසනාවක්. එතකොට ඔබට මනුස්ස ජීවිතයක් ලැබුණා, බුද්ධ ශාසනයකුත් මුණ ගැහුණා, බුද්ධ ශාසනය ගැන පැහැදීමක් නැත්තා මේ වැස්සේ මේ පින්වතුන් බණහන් දෙන්නේ. මේ වැස්සේ බණහන් ඩාවේ මේ මඬේ හිටගෙන ඉන්නේ, මේ සීතලේ හිටගෙන ඉන්නේ බුදු බණ පදයක් අහන එකේ වටිනාකමක් තියෙනවා කියලා හිත පිළිගන්න නිසා. ඒ නිසා ඔබට ඒ අහපු බණවල, මේ අහන බණවලින් ගොඩාක් පින්, ගොඩාක් කුසල් රැස් වෙනවා. එතකොට ඔබට ඊළඟට තියෙන තව කාරණාවක් තියෙනවා. ඒ තමයි පින්වතුනි, මේ උපද්වා ගන්න පින, මේ උපද්වා ගන්න කුසලේ රැක ගන්න ඕන. අනේ අපි වැස්සෙත් බණ අහපු අය, අනේ අපි මෙහෙමත් පින් කරපු අය කියලා නිතර සිහි කරන්න ඕන. දැන් ගොඩාක් අය කරන්නේ පිනක් කරනවා අමතක කරනවා, අමතක වෙනවා ඒක. හැබැයි කවුරු හරි බැන්නොත් ඒව මතක හිටිනවා. තමන්ට අසාධාරණයක් වුණොත් ඒක මතක හිටිනවා. තමන්ගේ යුක්තිය ඉෂ්ටු නැත්තම් ඒක මතක හිටිනවා. තමන් විඳින දුක මතක හිටිනවා. කරපු පින්කම් අමතක වෙනවා. ඊට පස්සේ ලෙඩ ඇඳී ඉඳින් තමන්ට වෙච්ච අසාධාරණකම් ගැන දුක් ගැනවිලි ඒවා හිත හිතා මැරිලා සතර අපාය උපදිනවා. අර බණ අහපු ඒවා ඔක්කොම අමතක වෙලා, පින් කරපු ඒවා ඔක්කොම අමතක වෙලා,
ඒ නිසා මතක තියාගන්න ඇත්තටම මෙතන ඉන්න සියලු දෙනාටම මේ පහන්සිත මේ කරපු පින හිතේ රඳවාගෙන ඉන්න නැත්තම් එයම සුගතියකට උපදින්න හේතු වෙනවා. නමුත් මැරෙන මිනිස්සු ඔක්කොම සුගතිය උපදින්නේ නැත්තේ කරන පින් ඔක්කොම මතක තියාගන්නේ නැහැ. තමන්ගේ දුක එක්කෝ ඉස්පිරිතාලේ ඉන්නවා කවුරුත් බලන්න ආවේ නැත්තම් අනේ බලන්න ආවේ නැහැ මාව බලන්න ආවේ නැහැ මෑව බලන්න ආවේ නැහැ කිය ඒව හිත හිතා මැරෙනවා. අර කරපු පින්කම් මොකවත් මතක නැහැ. අහපු බණ මොකවත් මතක නැහැ. අනිත්‍ය මොකවත් මතක නැහැ. හැම දෙයක්ම දාලා යන්න සිද්ධ වෙනවා. මරණය කාටත් උරුමයි. මේ ශරීරයේ හැටි මේ දෙඩ දුක් වෙන එක ඒව මතක නැහැ. අර යාවේ නැහැ මෙයාවේ නැහැ. අරකි මට මෙහෙම කියලා තියෙනවා අරක මට මෙහෙම කියලා තියෙනවා කියලා කුසල් සිහි කර කර තමයි මේ ලෝක සත්වයා මැරෙන්නේ. ඒ නිසා ඔබට තියෙනවා ලොකු වගකීමක් පින් කරනවා වගේම මැරෙන කල් පින හිත රැක ගන්න ඕන. පින්වතුනි බිත්තරයකින් නේද කුකුල් පැටවෙක් පහ මේ හටගන්නේ. ඔව්ද නැද්ද? කුකුල් පැටෙක් හටගන්නේ බිත්තරයකින්. හැබැයි ඒ බිත්තරේ රැක්කේ නැත්නම් කුකුල් පැටවෙක් එනවද? එහෙනම් බිත්තරයකින් කුකුල් පැටවෙක් එන්නත් බිත්තරේ රකින්න ඕන. මේ බණහනකොට දන් දෙනකොට සිල් රකින්නකොට ඒකෙන් සුගති සම්පත්තිය ලැබෙන බව හැබෑව. හැබැයි ඒ පින රැකගන්න ඕන. අරවාගේ සාධාරණ අසාධාරණකම් තරහ වෛර ක්‍රෝධ හිතට ගන්න නැතුව. කුඹුරේ වී වැපුරුවොත් නේද වී අස්වැන්න එන්නේ. ඔව්ද නැද්ද? කෙනෙක් වී වපුරලා කුඹුර පැත්ත පලාතිවත් යන්න නැතුන් ඉන්නවා. හරක්ගෙන් කුඹුර රකින්නේ නැහැ. ඌරන්ගෙන් කුඹුර රකින්නේ නැහැ. අලින්ගෙන් කුඹුර රකින්නේ නැහැ. ඊළඟට වෙලාවට වතුර බඳින්නේ නැහැ. වෙලාවට වතුර කඩන්නේ නැහැ. වෙලාවට වල් ගලවන්නේ නැහැ. වෙලාවට පොහොර දාන්නේ නැහැ. නියර සුද්ධ කරන්නේ නැහැ. වැට බඳින්නේ නැහැ. දැන් සාරවත් අස්වැන්නක් එයිද? එන්නේ නැහැ. එහෙනම් වී වැපුරුවොත් අස්වැන්න එනවා කියන එක තමයි තියරිය, මූලික සිද්ධාන්තය. ඒ වුණාට ඒක වෙන්නත් කුඹුර රකින්න ඕන. පින් කරපු අය දෙව්ලොව යනවා, පින් කරපු අය නිවන් දකිනවා කියන එක හරි. නමුත් ඒක වෙන්නත් පින රැකගන්න ඕන, කුසල් රැකගන්න ඕන. ඒකයි මම කියන්නේ. උදාහරණයකට ගත්තොත් එහෙම මෙච්චර හොඳට බණ අහලා අපි ඔන්න කියමු දැන් නම් මේ වැස්ස නිසා එළිය බාට දෙක ගලවලා මෙතෙන් ඇවිල්ලා බණ අහලා සන්තෝෂෙන් යනකොට බාට දෙක නැති වෙනවා. එතකොට අර අහපු බණ ඔක්කොම අමතක වෙලා මොකද්ද මතක හිටින්නේ? බාට දෙක නැහැ. මේක කවුරු හරි හොරේ ගත්තා. ඕකට නම් හෙන කියලා බැන බැන යද්දින් හබක් ගාලා මැරුණොත් දැන් දිව්‍ය ලෝකයයිද? ඉතින් බණ අහ අහ නෙගී බණ ඇහුවට එයා හිතට ආපු වෛරෙන් තරහෙන් අර කුසල් සිත වහගත්තා. කුසල් සිත නැසුණා. ඒ නිසා ඔයාලා කාතුලත් පින් කුසල් තියෙනවා. ඒ පින් කුසල් නසා ගන්න එපා. මිනිහා මට වද දෙනවා කියලා මිනිහට වෛර කර කර අර පින් භවයේ සංගවන් ගන්න එපා. මේ ගෑණිගෙන් මට හරි කරදරයි, මේකේ මට වද දෙනවා කියලා පින් කරපු එක අර දුකින් වසා ගන්න එපා. ඊළඟට දරුවෝ කීකරු නැහැ කියලා දරුවෝ මුල් කරගෙන දරුවෝ නොසන්ඩාලයි මුන් හිත රිද්දනවා, මුන් අපි ගැන හිතන්නේ කියලා අර කරගත්තු පින් කුසල් නසා ගන්න එපා. ඊළඟට ලෙඩ දුක් වැඩි, අපිට කරදර වැඩි, හදිහුණියන් වැඩි,
කියලා ඒ කරදර පිට තමන් කරගත්ත පින් කුසල් නසා ගන්න එපා. මොන කරදරයවත් ඒ වෙලාවට මොකක් හරි විසඳුමක් යොදාගෙන තමන්ගේ හිත ප්‍රසන්න කරගන්න, තමන් කරගත්ත පින් නිතර සිහි කරන්න දක්ෂ වෙන්න ඕන. ලියන්න කියන්න පුළුවන් අය ඉන්නවනම් පින් පොතක් ලියලා තමන් කරපු පින් ලියන්න, තමන් කරපු කුසල් ලියන්න. පැහැදිලි නේද? එතකොට ඔන්න හිත ප්‍රසන්න වෙනවා. මතක තියාගන්න, මැරෙන වෙලාවේ කොහේ හරි කෝන්තරයක්, වෛරයක්, තරහක්, අමනාපයක් එක්ක මැරුණොත් මේ සුගති උප්පත්තියක් එයාට ලැබෙන්නේ නැහැ. එතකොට අපි මේ වාගේ වැස්සේ බණ අහනවා වගේම, කරදර මැද පින් කරනවා වගේම අපිට වගකීමක් තියෙනවා මැරෙන වෙලාවේ පහන් සිතින් මැරෙන්න. චේතෝ පසාද හේතුහි සත්තා ගච්ඡanti සුගති. හිත පහන් වෙන තරමට ඒ සත්වයා මැරිලා සුගතිය උපදිනවා. තරහෙන් මැරි නැතන් සත්වයෝ මැරිලා දුගතිය උපදිනවා, නිරේ උපදිනවා, හිත ද්වේෂයෙන් කෙලිටි වුණ නිසා. එනිසා තරහ සිතින් මැරෙන්න එපා. එතකොට දැන් ඔන්න මම ගොඩක් වෙලා ධර්ම දේශනාවට ගන්න නැතුව දැන් මේ වෙනකොටත් පැයක් විතර මම ධර්ම දේශනාව කළා ඔය ඔයාලට නොදැනුණාට. ඒතර ගොඩක් වෙලා ගන්න නැතුව මම අවසාන වශයෙන් කාරණා කීපයක් කියන්නම්. දැන් ඔන්න කිව්වා වැස්සෙත් අපි පින් කර ගන්න ඕන, මඩෙත් පින් කර ගන්න ඕන, සිව් ඉරියව්වෙම පින් කර ගන්න ඕන. මොකද අපිට පුණ්‍ය විපාකේ හැම ඉරියව්වකින්ම ඕන. අවුව වැස්ස නොබලා පුණ්‍ය විපාකේ ඕන. අපිට මේ සසර දුකෙන් නිදහස් වෙන්න ඕන. සත්පුරුෂය අපිට අවුව තියෙන වෙලාවක විතරමද සත්පුරුෂය අපිට මොන ගහෙන්න ඕන? මහා මොරසූරණ වැස්සෙත් මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා, රහතන් වහන්සේලා මුණ ගැහුණා. එතකොට ඒ වැස්සේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා මුණ ගැහෙද්දී වැස්සේදීන් කරපු කර්ම විපාක බලපානවා. එතන පිහිට පිළිසරණ ගන්න. පැහැදිලිද? ඉතින් ඒ නිසා පින්වතුනේ ඒ විස්තරය කියලා මම කිව්වා. පහන් සිතින් මැරෙන්න ඕන, තරහ සිතක් නපුරු සිතක් එක්ක මැරුණොත් එහෙම මෙච්චර දන් දීපු මිනිස්සු අපරාධේ මැරුණට පස්සේ නරක ලෝකවල යනවා. එක මලක් පූජා කළා දෙව්ලෝ ඉපදිලා තියෙනවා. ඔයාලගේ අතින් මෙච්චර කාලයකට පූජා කරපු මල් ප්‍රමාණය ගණන් කරන්න පුළුවන්ද? එක මලක් පූජා කරපු කෙනා දෙව්ලෝ ඉපදුනා නම් මෙච්චර මල් පූජා කරපු මිනිස්සු පරලොවට බය වෙන්න ඕනේ නැ නේ එහෙනම්. එක දන් හැන්දක් බෙදලත් දිව්‍ය ලෝකේ ඉපදුනාය ගැන අහලා තියෙනවද? ඔව්. ඔයාලගේ අතින් දානි බෙදපු වාර ඔයාලට ගණන් කරන්න පුළුවන්ද? එච්චර දානි බෙදලා තියෙනවා අතෙන්. එහෙනම් පරලොවට බය වෙන්නේ මන්ද? නොතේරෙන බණක් අහපු ගෙම්බත් ගංගරා පොකුණයිනේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට වතුරේ ඉන්න දිය ගෙම්බේ කුඩට ඇවිල්ලා අර තනකොළ ගොඩේදී බණ කියන එක අහගෙන හිටියා. දැන් හිතන්නකො මෙතන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් මිනිස්සු මෙහෙම බණ අහද්දි අතන පොකුණේ ගෙම්බෙක් ඉන්නවා, කවුරුත් දන්නවද ඒවා? අර ගෙම්බ හඬ අහගෙන ඉන්නවා. හරක් බරන ඉඩේරෙක් ඇවිල්ලා අර කෙවිත බිම තියලා ඒකට හේතු වෙලා බණ ඇහුවා. ඒකා කෙවිත තිබ්බේ මොකක් කොඩද? ගෙම්බ උඩ. ගෙම්බ මැරුණා, දෙවියන් අතර ඉපදුවා. නොතේරෙන භාෂාවක් දන්නේ නැති ගෙම්බත් නොතේරෙන බණක් අහලා දෙවියන් අතර ඉපදුනා නම් මේ තේරෙන භාෂාවෙන් බණ කියද්දී මේ අහන මිනිස්සු පරලොවට බය වෙන්නේ ඇයි? චත්තමානවක
ස්පන්සිල් පද පහරැක්කේ විනාඩි කීපයක්. විනාඩි 10ක් 15ක් වගේ තමයි පන්සිල් රැක්කේ. චත්තමානක දෙවියන් අතර ඉපදුනා. එතුමා කියනවා ඒ දෙවියා මං මේ චූටි වෙලාවක් සිල් රැකලා මෙච්චර දිව්‍ය සම්පත්තියක් විඳිනවා නම් හැමදාම සිල් රකින්න අය නිවන් දකින්නවාම කියලයි මට හිතෙන්නේ කියලා දෙවියා කියනවා. දැන් ඔයාලා පොයට සිල් ගන්න අය ඉන්නවා, පන්සිල් පද පහ රකින්න අය ඉන්නවා, පස්පව් දසකුසල් නොකරන මිනිස්සු ඉන්නවා. එහෙනම් ඇයි පරලොවට බය වෙන්නේ? මේ පරලොවට බය එන්නේ පින්වතුනේ අපේ රාගේ ඇවිස්සලා නොකළ යුතු දේවල් කරන නිසා. තරහ ඇවිස්සලා වෛරේ ක්‍රෝධේ තරහ එන නිසා. ඊළඟට බය තැති ගැනීම එන නිසා. පින් අමතක වෙන නිසා, කුසල් අමතක වෙන නිසා පරලෝ බය එනවා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා මැරෙන වෙලාවේ බයක් එන්නේ නැති වෙන්න බලපාන කාරණා කීපයක්. බුදුරජාන් වහන්සේ වදාලා බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නම් එයාට මැරෙන වෙලාවේ බය එන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා නම් නිතර බුදුගුණ අහලා නම් බුදුරජාන් වහන්සේට ගොඩාක් ගෞරවයි නම් එයාට මැරෙන වෙලාවේ බය හිතෙන්නේ නැහැ. මැරුණාට පස්සේ දුගතිය කියන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ වදාළා සද්ධා මත්තම්මයි ප්‍රේම මත්තම් සබ්බේතේ සංඝ පරායන. බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙන කෙනත් මැරුණට පස්සේ දිවියන් අතර උපදිනවා කියලා. අපේ පවුල්වල මැරෙන අය ප්‍රේත භූත වෙන්නේ, සතර අපාය යන්නේ, උන්ට මනුස්ස ලෝකේ කොච්චර ඉඳලත් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගන්න බැරි වෙලා. දුවේ පුතේ පින්වතුනේ, ඔයාලා ඒ වගේ අවාසනාවන්ත කෙනෙක් වෙන්න එපා. හොඳට බුදුගුණ අහන්න, තනියෙන් බුදුගුණ හිතන්න බැරි නම් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියන ධර්ම දේශනා අහන්න. අහලා ඒව ගැන පහදින්න. එතකොට ඒකේ වාසිය තමයි මැරෙන වෙලාවේ බය හිතෙන්නේ නැහැ, මැරුණාට පස්සේ නරක ලෝකෙක යන්නේ නැහැ. ඊළඟට බුදුරජාන් වහන්සේට අගෞරව වෙන දේවල් කරන්න එපා. මම දැක්ක දෙයක් තමයි ළඟකදී ඉඳලා මේ කඩේ තියෙන චූටි බුදු පිළිම ගෙදර ගෙනල්ලා මේ කෙල්ලෝ අර ස්වීක්වීන්ස් පොඩි පොඩි අර මේ මුතු පාට ස්වීක්වීන්ස් අල්ල අල්ල අර පිළිමෙන් කරකවා 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 ඒ පිළිමේ වැඩ දානවා. එතකොට තුන් ලෝකෙට අග්‍ර ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේගේ පිළිමේ ඒ විදිහට මේ ස්වීක්වීන්ස් වලින් විසිතුරු කර කර මම මේක කරන එක හොඳයිද කියලා තමන් බලන්න ඕන. සමහරලාට ඔය වගේ චූටි පිළිමේ සාරියක් ඇඳුවා වගේ ওই විදිහට කරන කෙනා සමහරලාට බුදුගුණ නවයේ දන්නේ නැහැ, දසබල ඥාන දන්නේ නැහැ, විශාරද ඥාන දන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ විසිතුරු වැඩක් කරනවට වඩා චෛත්‍යයක් ළඟ බුදුගුණ නවයේ කියලා වඳින එකේ පින වැඩි. පිරිත් කියලා වඳින එකේ පින වැඩි. බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් වඳින එකේ පින වැඩි විසිතුරු වැඩවලට වඩා. පැහැදිලිද? බුදුරජාණන් වහන්සේට අගෞරව වෙන දේවල් කරන්න එපා. බුදුරජාණන් වහන්සේට අගෞරව වුණොත් ඒකෙන් එන කර්ම විපාකයක් තමයි සංසාරයේදී තමන්ට හොඳ හාමුදුර නමක් ලැබෙන්නේ බනහන්න. ධර්මයේ කවුරු හරි විකෘති කරනවාද ඒ විකෘති කරන කෙනාගේම බණ අහන්න හිතෙනවා. ඒකට හේතුව එයා සත්පුරුෂෙක් යටතේ පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ අහන පින නසාගෙන
ඇයි නසාගත්තේ? බුදුරජාණන් වහන්සේට අගෞරව කළා. ධර්මයට අගෞරව කරලා රහතන් වහන්සේලාට අගෞරව කළා. ඒ නිසා තමයි දැන් සමහර අය අහනවා ස්වාමීන් වහන්සේ මිත්‍යා දෘෂ්ටික බණ කියන අය ඉන්නවා, මිනිස්සුත් පෙළහැදිලා ඒ බණ අහනවා. ඇයි එහෙම වෙන්නේ කියලා. ඒකට හේතු කිහිපයක් බලපානවා. එකක් තමයි ඔය වගේ තුනුරුවන්ට අගෞරව කරලා ආර්ය උපවාදයක් වුණොත් එයාට පිරිසිදු ධර්මය අහන්න හිතෙන්නේ නැහැ. මොකද ඒ කුසලයේ ඔහු වනසාගෙන. අනිත් එක තමයි සංසාරේ මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙලා. මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙච්ච කෙනාට පිරිසිදු ධර්මය ඇහෙන්නේ නැහැ. සත්පුරුෂෙක් මොන ගැහෙන්නේ නැහැ. ඔය වගේ කර්ම විපාක ගොඩාක් එකයි අධර්මයක් කියනවා නම් ඒ අධර්මයට කට්ටි ඇදිලා යන්නේ. එහෙනම් පැහැදිලි ලෙස පිරිසිදු ලෙස ජීවිතේ ඉන්න තැනින් ඔසවාගෙන මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ ගැන පැහැදීමක් ඇති කරගන්න බණ ටිකක් අහන්නත් Tamanට පිනක් තියෙන්න ඕන. ඉතින් මම කියන්න ගියේ බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නම් ධර්මයේ සරණ ගිහිල්ලා නම් ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිහිල්ලා නම් ඒ තෙරුවන් සරණට හිත නැමිලා දැන් ඔන්න සංඝ සරණ කියන්නේ රහතන් වහන්සේලාට හොඳට පහදින්න ඕන රහතන් වහන්සේලාගේ ගුණ අහලා රහතන් වහන්සේලාට පැහැදිච්ච කෙනාට දැන් හාමුදුරුවරු මොනවා කළත් ඒක එයාට අදාළ නැහැ. මොකද එයා දන්නවා මම සරණ ගියේ මඟපල්ලාභි සංඝරත්නේ. එතකොට හාමුදුරුවන්ට ගරහන්නේ නැහැ. ඒකට දුවේ පුතේ ඔයාලා බලන්න, ඔයාලා දැන් ගත්තොත් දේශපාලඥයෝ 225ක් ගත්තොත් එවුන්ගේ නම් විස්තර දන්නවා. ක්‍රීඩකයන්ගේ විස්තර දන්නවා. නළු නිලියන්ගේ විස්තර දන්නවා. ටීවී චැනල් ටිකේ නම් දන්නවා. හැම චැනල් එකම නාට්‍ය දින වේලාව පොඩි වුම් පවා දන්නවා. දැන් මට කියන්න ඔබ රහතන් වහන්සේලා 19කගේ විස්තර දන්නවද? රහත් මෙහෙණින් වහන්සේලා 19කගේ විස්තර දන්නවද? 80 මහා ශ්‍රාවකයෝ කියලා අපි කතා කරනවා. 80 මහා ශ්‍රාවකයන් ලැබූ තනතුරු වලින් 19කගේවත් තනතුරු ගැන දන්නවද? ඒ තනතුරු ලැබෙන්න කරපු පුණ්‍ය විපාක ගැන දන්නවද? වැඩි ඕනේ ලංකාවේ කෝටි ගණන් රහතන් වහන්සේලා බිහි වුණා. සිංහල කතා කරන හෙළවැසි ලක්වැසි මහරහතන් වහන්සේලා ලංකාවේ පහළ වුණ සිංහල කතා කරන රහතන් වහන්සේලා 19කගේ විස්තර දන්නවද? ලංකාවේ පහළ වුණ සිංහල මේනින් වහන්සේලාගේ විස්තර දන්නවද කියලා තමන් තමන්ගෙන්ම අහලා බලන්න. ඒ වුණාට දේශපාලඥයන්ගේ විස්තර දන්නවා, නළු නිලියන්ගේ විස්තර දන්නවා, ටීවී චැනල් දෙක දන්නවා, නාට්‍යවල විස්තර දන්නවා. කෝ බුදු සරණ, කෝ දහම් සරණ, කෝ සංඝ සරණ. එනේ සාදුවේ පුතේ, පින්වතුනි, නිතර ධර්මය අහන්න. හැබැයි ඒ ධර්මයේ විහිළුවක් නොවෙන්න ඕන, ඕපන්දූප නොවෙන්න ඕන. ඒ ධර්මයේ ඇහුවට පස්සේ බුදුරජාන් වහන්සේ ගැන පැහැදෙනවා නම්, ධර්මයේ ගැන පැහැදෙනවා නම්, රහතන් වහන්සේලා ගැන පැහැදෙනවා නම්, අඩුපාඩු හදාගන්න හිතෙනවා නම්, පින් කරන්න හිතෙනවා නම්, කුසල් කරන්න හිතෙනවා නම්, පව් වැඩ නතර කරන්න හිතෙනවා නම්, අන්නේ බණ අහන්න ඕන. අඩුම තරමේ දවසට පැය භාගයක්වත්. තුර මේ චූටි දූල පුතාලගේ පවා දැන් ඉස්කෝල නිසා ඔන්ලයින් කියලා එකක් කතාවක් තියෙන නිසා ෆෝන් තියෙනවා. ඔය ෆෝන් වලින්ම බණ අහන්න පුළුවන්. ඔය ෆෝන් නැරන් දුන්න අම්මට තාත්තට, අම්මේ තාත්තේ මෙන්න ලස්සන බණ කතාවක් තියෙනවා කියලා ධර්ම දේශනාවක් අහන්න දෙන්න පුළුවන්. තුරු පිං රැස් වෙනවා. ඒ බණ අහනකොට තමයි දුනුරුවන් ගැන පැහැදිලි වෙන්නේ.
ඉතින් යම් කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේට පැහැදිලා නම් ධර්ම රත්නයට පැහැදිලා නම් සංඝ රත්නයට පැහැදිලා නම් අන්න ඒ වාගේ කෙනෙක් මැරුණට පස්සේ නරක ලෝකෙක යන්නේ මැරෙන වෙලාවේ බය වෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ පැත්තට හිත නැඹුරු වුණොත් ධර්මයේ පැත්තට හිත නැඹුරු වුණොත් සංඝ සංඝ සරණට හිත නැඹුරු වුණොත් එයා කොයි විදිහට මැරුණත් නරක ලෝකෙක යන්නේ නැහැ. උදාහරණයක් මම කියන්නම්. ඔන්න කුඹුරු ඥායක කුඹුරක් අයිනේ පොල් ගහක් තියෙනවා කුඹුරට නැමීලා. කුඹුර පැත්තට නැමීලා තියෙන පොල් ගහක් දැකලා තියෙනවද නැද්ද ඔයාලා? දැකලා තියෙනවා. එතකොට මේ පොල් ගහ කැපුවොත් කොහෙටද වැටෙන්නේ? කොහෙටද වැටෙන්නේ? කුඹුරට. ඇයි ඒ? ඒ පොල් ගහ නැමිලා තිබ්බේ කුඹුරට නිසා. ආන්නේ වගේ යම්කිසි කෙනෙක්ගේ හිත නැමිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පැත්තට නම් ධර්මයේ පැත්තට නම් සංඝයා පැත්තට නම් පින පැත්තට නම් එයා කොයි විදිහට මැරුණත් සුගතිය උපදිනවා. දැන් අර කුඹුරු පැත්තට නැමිලා තියෙන පොල් ගහ චේන්සෝ එකකින් කැපුවොත් කොහෙටද වැටෙන්නේ? ඈ? කුඹුරු පැත්තට නැමිලා තියෙන පොල් ගහ චේන්සෝ එකකින් කපනවා. දැන් කොහෙටද වැටෙන්නේ? කුඹුරට. පොරවෙන් කපනවා. කොහෙටද වැටෙන්නේ? කුඹුරට. බැකෝ එකක් ගෙනල්ලා හාරනවා. කොහෙටද වැටෙන්නේ? කුඹුරට. කීතෙන් කපනවා. කොහෙටද වැටෙන්නේ? උදේ ඉඳලා මහන්සි වෙලා පිහියෙන් කපනවා. කුඹුරට. මොකෙන් කැපුවා? කොහොම කැපුවා? වැටෙන්නේ කොහෙටද? කුඹුරට. බුදුරජාන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය, සංඝ රත්නයේ සරණ ගිය කෙනා පාරේ මැරුණත්, ගෙදර මැරුණත්, ඉස්පිරිතාලේ මැරුණත්, වැස්සේ මැරුණත්, අව්වේ මැරුණත්, ඇක්සිඩන්ට් වෙලා මැරුණත්, පිළිකාවක් හැදිලා මැරුණත්, ගුටි කාලා මැරුණත්, වසක් විසක් කැවිලා මැරුණත්, එයා මේ කොයි විදිහට මැරුණත් ඉපදින්නේ සුගතියේ. නරක ලෝක කියන්නේ. එනේ සාද්දුවේ පුතේ, බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියනවා වගේම ගොඩාක් බණ අහලා බුදු ගුණ අහන්න, දහම් ගුණ අහන්න, සංඝ ගුණ අහන්න තුනුරුවන්ට පහදින්න. පැහැදිලිද? ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළා තව ක්‍රමයක්. මැරෙන වෙලාවේ හොඳට, ඒ කියන්නේ මැරණයින් පස්සේ සුගතිය යන තව ක්‍රමයක්. ඒ ක්‍රමේ තමයි බුදුරජාන් වහන්සේ වදාළා අහන බණ හොඳට අහන්න කිව්වා. සුසුසති. ඒ අහන බණ මතක තියාගන්න කිව්වා. ඒකට කියනවා දරා ගන්නවා කියලා. ධර්මයේ අහනවා දරා ගන්නවා. සෝතං ඕදාති. ඊළඟට සුත දත වචසාය පරිචිත. අහපු බණ, ඒ බණ ටික හොඳට යාට කරුණු ගොනු කරගෙන තවත් කෙනෙකුට කියන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. එයාගේ විතක්ක ਵਿਚාර වලට ගන්න පුළුවන් අහපු බණ. හොඳට නුවණින් විමසන්න පුළුවන්. දහං කාරණාව හොඳට නිර්වෝල්. කියන්නේ දේශකයාණන් වහන්සේ යම් අර්ථකින්ද බණ කිව්වේ අහන කෙනාටත් ඒ අර්ථය දන්නවා. ඔන්න ඔය විදිහට හොඳට බණ අහනවා නම් සුතා දතා වචසායි පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්දා කියන කරුණු පහත් එකම බණ අහන කෙනා උමතු වෙලා මැරුණත් මැරුණට පස්සේ උපදින්නේ දිව්‍ය ලෝකෙ. කියන්නේ ඒ විදිහට බණ අහපු කෙනා පිස්සු හැදිලා මැරෙනවා. හැබැයි උපදින්නේ දෙවියන් අතර. ඒකට හේතුව හොඳට බණ අහලා මතක තියාගෙන හොඳට නිර්වුල් දහම් දෙනුමකින් යුක්ත වීම. දැන් මේ අහන බණ මිනිසුන්ට ඇත්තටම ඇහෙනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මං ළඟදි කටින බණකදී කිව්වා සංසාරේ කටිනියක් කරපු කෙනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ සංඝ කියලා සක්විති රජ කෙනෙක් වෙලා උපදිනවා.
ඒ සංක කියන සංස්කෘති රජුරෝ මෛත්‍රී බුදුරජාන් වහන්සේගෙන් ධර්මය අහලා අර සක්විති රජකමත් අත්හැරලා මහන වෙලා රහත් වෙනවා. එතකොට ඒ එතුමාගේ පැවිද්දට මාර්ගඵල අවබෝධයට සක්විති රජකමවත් බාධා වෙන්නේ නැහැ. ඒකට හේතුව සංසාරේ කඨින පින්කමක් කරලා තිබීම කියලා කඨින චීවර පූජාවේ ආනිසංස මම කිව්වා. එදා ලොකු උත්සව සභාවක් මගේ ධර්ම දේශනාවෙන් පස්සේ උත්සව සභාවට නොයේක් දේශ දේශාන්තර වලින් හාමුදුරුවෝ ඇවිල්ලා හිටියා. එතන නායක හාමුදුරු නමක් කතාවක් පැවැත්තුවා. කතාවක් පවත්වනකොට නායක හාමුදුරු ගාථාවකුත් කියලා නායක හාමුදුරු කිව්වා, ඒ නිසා පින්වතුනි හොඳට පින් කරගන්න ඕන. දැන් ටික වෙලාවකට කලින් අපේ වැලිමිට සද්දා සීල හාමුදුරු බණ කියද්දී ඔයාලට කිව්වා මතක නේද? මටත් ඇහුණා. කරන හැම පිනකදීම පින් කරලා සක්විති රජකම පතන්න කියලා කිව්වා නේද? ඒක හොඳට හිතට ගන්න ඕන කියලා අර හාමුදුරු අර උත්සව ස්වභාවය කිව්වා. මම එහෙම කිව්වද? ජීවිතේට මම කියලා නැහැ. හිතලත් නැහැ. කවදාවත් සක්විති රජකම පතලත් නැහැ. මේ දුකින් නිදහස් වේවා කියලා හැම වෙලාවෙම හිතනවා මිසක්ක වෙන මොනවත් හිතලත් නැහැ. මං කිව්වලු සක්විති රජ වෙන්නේ පතන්න කියලා. මං කරබාගෙන හිටියා. ඒ කියන්නේ අර උත්සව සභාවක්නේ. ඉතින් මං කල්පනා කළේ මේ හාමුදුරුවරුන්ටත් මං කියන බණ ඇහෙන්නේ ඒ විදිහට නම් මිනිසුන්ට මොනවා ඇහෙනවද දන්නේ. ඔන්න ඒකේ තියෙන අවාසනාව තමයි දේශකයාණන් වහන්සේ කියපු අර්ථය අහපු කෙනා හරියට දරාගත්තේ නැහැ කියන්නේ එයාට අර සෝතානුදත පුණ්‍ය කර්මය ඉන්නේ නැහැ. ඒ කියන්නේ අර හරියට දහම් කරුණු අහලා මතක තබා ගැනීම විපාකයක් තමයි පිස්සු හැදිලා මැරුණත් දෙවියන් අතර උපදිනවා. අන්න ඒක ඉන්නේ නැහැ එයාට. තව දවසක් මම ලංකාවේ ඉතිහාසය ගැන කිව්වා. ඉතිහාසයේ තියෙනවා මහසෙන් රජුරගෙන් කාලේ අනුරාධපුරේ මහවිහාරයේ භික්ෂු සංඝයාට දානේ දෙන එක නතර කරන්න රජුරෝ නියෝගයක් පැනෙව්වා. අනුරාධපුරේ යම්කිසි කෙනෙක් මහවිහාරයේ භික්ෂූන්ට දානේ දුන්නොත් කහවණු 100ක් දඩ ගහනවා. මහසෙන් රජුරගෙන් කාලේ කියලා මම ওই විස්තරයක් කිව්වා. ඊට පස්සේ ඒ නිසා මහවිහාරයෙන් භික්ෂුන් කතරගම පැත්තට රුහුණ පැත්තට ආව අනුරාධපුරේ ඉඳලා ඔන්න ওই ප්‍රශ්නේ නිසා ওই මහසෙන් රජුරෙන් කාලේ රුවන්වැලි සෑ මළුවේ උඳු ඇපුරුවා. ඒ කාලේ මළුවේ ගල් අල්ලලා තිබ්බේ නැහැ, වැලි තිබ්බේ. ඒක සීසාල වතුර දාලා උඳු ඇට දාලා ගොවිතැන් කරා. රුවන්වැලිසෑයේ මළුවේ ඒ රජුරු එච්චර දෙයක් කළා, විනාශයක්. ඉතින් මේ ශාසනයට වෙච්ච දේවල් මම බලනට කීවට පස්සේ පහුවදා මට ගෝල් එකක් ආවා මහත්තයෙක්ගෙන්. මං ඇහුව ඇයි කියලා. හාමුදුරනේ ඔබ වහන්සේලාට කරදරයිලු නේද? මං ඇහුව ඇයි කියලා. නෑ, මේ අර ඔබ වහන්සේලාට දානෙ දුන්නොත් දඩ ගහනවලුනේ. ඔබ වහන්සේලාගේ දැන් අසුපින් හාමුදුරු යනවලු කතරගම පැත්තට නේද කියලා මේ හෙනට ෂොක් වෙලා මගෙන් අහනවා. මම කිව්වේ මහසෙන් රජුරන් කාලේ කතාව. බලන්නකො කියන්නේ මොකද්ද, ඇහෙන්නේ මොකද්ද? පැහැදිලි නේද? ඔකට ඉස්සර ඉස්කෝලවල කරනවා, දැන් ඒ අභ්‍යාසය කරනවා දන්නේ. පන්තියේ ළමයි ටික ඔක්කොම පොළොමට තියෙනවා. කට්ටිය ඔක්කොම පොළොමේ තියලා සර් අර පළවෙනි ඉන්නේ කෙනාට රහසක් කියනවා. ඒක අරයට කියන්න කියලා. දිගටම කියාගෙන කියාගෙන එනකොට අවසානයේ දැන් අපි කියමු ගිනි පෙට්ටිය කියලා කිව්වේ කියලා. අවසානයේ කෙනා කියන්නේ ගිරේ කියලා. දැන් අපිට මෙතන ගිනි පෙට්ටිය අතන ගිරේ කියලා ඇහුනට
ඔය අතරතුර තව මොන මොනවා මාරුණාද දන්නේ නෑ. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා කියන එක හරියට ඇහෙන්නේ නෑ. ඔය ගොඩාක් ඔන්න ඕක නිසා තමයි බණ කියනකට අර ධර්ම දේශනාවල චූටි කෑලි කපල ඇරම් මිනිස්සු වැරදි අදහස් වලට යන්නේ හරියට අහන්න නැති නිසා. ගොඩාක් අපේ ධර්ම දේශනාවලට මම කරන ධර්ම දේශනාවල ගොඩාක් කෑලි කප කපා මිනිස්සු බනින්නේ ඒ ධර්ම දේශනාව හරියට අහන්නේ නැහැ. චූටි කෑල්ලකින් වැරදි අර්ථයකට යනවා. පැහැදිලිද? එහෙම යන්නේ නැතුව දේශකයන් වහන්සේ කියන අර්ථයම අර අහන කෙනත් අර්ථය ගන්නවා නම් ධර්මයේ විමසනවා නම් හොඳට දහං කරුණු නිර්වුල් කරගන්නවා නම් ඒ වාගේ අය පිස්සු හැදිලා මැරුණත් දෙවියන් අතර උපදින. එයාලට නිවනත් විවෘත වෙනවා. මේ බණ අහන එක දහම් දැනුම හිස් දෙයක් නෙවෙයි. අනිවාර්යෙන් ඔබ යම් දවසක මඟපල් ලැබනවා නම් එදාට ඔබට දිවසින් බලන්න පුළුවන් නම් කර්ම විපාක ඥාණයෙන් බලන්න පුළුවන් නම් ඔබට පෙනේවි මේ වැස්සේ බණ අහපු පිනත් ඔබට මඟපල නිවන් දකින්න හේතු වෙනවා කියලා. හේතු වුණා කියලා ඔබට පෙනේවි. එනිසා මේ ධර්මයේ අහන එක හිස් දෙයක් නෙවෙයි. ඊළඟට තව අවසාන වශයෙන් කාරණාවක් කියනවා. ඒ තමයි එක පින්කමක් තියෙනවා. ඒ පින්කම කරගත්තොත් මැරෙන වෙලාවේ අනිවාර්යයෙන්ම පින්කමක් මතක් වෙනවා. කුසල් සිතක් මතක් වෙනවා. මොකද්ද ඒ පින්කම? ඉවසීම. මොනවද ඉවසන්නේ? සීතල ඉවසනවා. සීතල ඉවසනවා. උණුසුම ඉවසනවා. සීතං මුන්නං ජිගජ්ජා බඩගින්න ඉවසනවා. පිපාසා පිපාසය ඉවසනවා. දංසමකස වාතාතප සිරින්සප සම්පස්සාන. මෙස්සෝ මඳුරුවෝ කෝඹි කඩි සතා සරපයෝ කද්ද එකන්නේ සර සත්තුන්ගෙන් ලැබෙන දුක්ඛිත පහස ඉවසනවා. ඊළඟට දුරුත්තානන් දුරාගතානන් වචනපතාන නපුරු කොට කරකසව හිත පෑරිලා යන විදියට මිනිසු බයින බැනෝ නපුරු වචන ඉවසනවා. පණ යනු වේදනාව ඉවසනවා. අන්නේ ඉවසීමේ පුණ්‍ය විපාකේ තමයි මැරෙන වෙලාවේ කුසල් සිතක් මතක් වෙනවා. ඒ නිසා පින්වතුනි ස්වාමියාගෙන් කරදර නම් ඉවසන්ඩ. ඔබට කාගෙන් සම්මාන නොලැබුණත් ප්‍රශංසා නොලැබුණත් ඒ ඉවසීමේ පුණ්‍ය විපාකය ඔබට අනිවාර්යෙන් මැරෙන වෙලාව වෙනවා. බිරිඳගෙන් අවුල් නම් ඉවසන්න. ඒ ඉවසන එකට ලෝකෙන් සම්මාන නොලැබුණාට අනිවාර්යෙන් මැරෙන වෙලාවේ කුසල් සිතක් පහළ වෙනවා. දරුවන්ගේ කරදර ලෝකෙට කිය කියා උඩ බලාගෙන කෙල ගහ ගන්න එපා. ඒවා ඉවසාගෙන ඉන්න. ඒ ඉවසීමේ විපාකේ අවසන් මොහොතේ කුසල් සිතක් පහළ වෙනවා. ඊළඟට මිනිස්සුන්ගෙන් තාඩන පීඩන වද හිංසන නින්දා අපහාස අවලනාද අභූත චෝදනා නොකරපු වැරදි වලට පටලද්දී ඉවසනවා. ඒ ඉවසීමේ විපාකේ අවසන් මොහොතට එනවා කුසල් සිතක් පහළ වෙනවා. හැබැයි මතක තියාගන්න මේ ඉවසීම ප්‍රඥා සහගත වෙන්න ඕන. අභිධර්ම ක්‍රමයට කිව්වොත් ඥාන සම්පයුක්ත වෙන්න ඕන. ඒ කොහොමද? සීතල ඉවසුවොත් අවසන් මොහොතේ කුසල් සිත් පහළ වෙනවා කියලා මම කිව්වනේ. සීතල ඉවසන්න ඕන කියලා සීතල වෙලාවේ එළියට ගිහිල්ලා හිටගෙන ඉන්නවා. දැන් හරිද? නෑ. සීතලට බැනියමක් දාගන්න ඕනෙ නම්, ඇඳුමක් දාගන්න ඕනෙ නම්, ජර්සියක් දාගන්න ඕනෙ නම්, ඔළුවට කැප් එකක් දාගන්න ඕනෙ නම්, තුවායක් පොරව ගන්න ඕනෙ නම්, බෙක්ෂීට් එකක් පොරව ගන්න ඕනෙ නම් ඒක කරන්න ඕනේ යා. දවසක් එනවා සීතලයි විකල්පයක් නැහැ. දැන් මොකද කරන්න ඕන? අන්න ඉවසන්න ඕන. මං කියන එක තේරෙනවද? ආන්න එක.
උණුසුම ඉවසුවොත් අවසන් මොහොතේ කුසල් සිත් පහළ වෙනවා කියලා කිව්වා. එතකොට ඒ කියලා කට්ට අවුවේ ගිහිල්ලා හිටගෙන ඉන්නවා. අර යහපැත්තේ අඹ ගහකුත් දිනනවා. යන්නේ නැහැ. එවනට යන්නේ නැහැ. ඇයි අහනවා? නෑ සද්දා සීලා හඳුර බන්නට කිව්වා. මාවත් ඇඳගත්ත ඒකට. හරියට මිනිස්සු මට බන්නනවා මේ බනහන මිනිස්සු. මට බන්නන මිනිස්සුන්ගෙන් 99%ක් ඒක හරියටම කරවන්නේ බනහන මිනිස්සු. ඇයි අහපු එකක් වරද්දවල කියනවා. දැන් ඔහොම අම්මා අවුවේ හිටගෙන ඉන්නකොට දරුවෝ අහනවා අම්මා මොකද මේ අවුවේ හිටගෙන ඉන්නේ? ඊට පස්සේ කියනවා සද්දා සීලා හැමතරෝ කිව්වා උණුසුම ඉවසනකොට අර ගෙදර දරුවෝ ඔක්කොම බයිනවා අර හාමුදුරන් ඕල් මාදෙද බලන්නකො දියනේ මම බැනුම් අහන හැටි. ඒ උණුසුමට හෙවනක් තියෙනවා නම් හෙවනට යන්න ඕන. සීතලක් හොයාගන්න ඕන, වතුර නාන්න ඕන, රස්නෙට ප්‍රතිකර්ම කරගන්න ඕන. යම් අවස්ථාවක් එනවා රස්නෙට විකල්පයක් නැහැ. අපි කියමු ගෙදර කෙනෙක් කාර්යාලේ හරි ගෙදර හරි AC කරගෙන ඉන්නවා. කරන්ට් එක නැහැ. දැන් රස්නෙ. එතකොට එයා මොකද කරන්න ඕනේ? ඒක ඉවසන්න ඕන. අනේ ඒ ඉවසීම කුසල් සිතක්. අපේ හැම ප්‍රශ්නයකටම කරුමේ කියලා හැම එකක්ම ඉවසීම කියන තැනට වඩා කුසල් අපිට ඒවට විකල්ප හොයන්න ඕන. බැරිම තැන මොකද කරන්නේ? බැරිම තැන මොකද කරන්නේ? ඇහෙන්නේ නැහැ. ඉවසන්න ඕන. ඉවසලා ඉවසලා බැරිම තැන මොකද කරන්න ඕන? එතකොටත් ඉවසන්න ඕන. ඔන්න සීතල උණුසුම බඩගින්න ඉවසන්න ඕන කියලා ඔන්න දවසක් අම්මා උයන්නේ නැහැ. දරුවන්න කියනවා බඩගින්න ඉවසපල්ලා. සද්දා සීලා හඳුරු බණට කිව්වා බඩගින්න ඉවසන කෙනාට මැරෙන වෙලාවේ කුසල් සිත් පහළ වෙනවා. දැන් හරිද? අබරා සිල් ගත්තා වගේ. අබරා ගෙදරින් දැන් ඇහුවා සිල් ගන්න කොහමද? කිසි දෙයක් නැහැ ගිහිල්ලා හාමුදුරු කියන එකම කියාපං කිව්වා. අබරා පන්සලට ගියා. හාමුදුරු ඇහුවා අබරං අද සිල් ගන්නවා වගේ. අබරං කියනවා හාමුදුරන්න අබරං සිල් ගන්නවා වගේ. කියනි කියන එක කිව්වම මේක පිස්සෙක් වගේ නේ කිව්වා. අබරං කියනවා මේක පිස්සෙක් වගේ නේ. ඒ වගේ තැනකට එන්න එපා. ඒ වගේ තැනකට එන්න එපා. බඩේ කන්න තියෙන දේක් දරුවන්න දෙන්න. අනිත් එක ඉවසීම අන් අය සතු දෙයක්ද තමා සතු දෙයක්ද? එතකොට ඒකට දරුවා ඇඳ ගන්න එපා. උඹලත් ඉවසපල්ලා කියලා. ඒ ඉවසන එක තමන් කරන්න ඕන. එතකොට කන්න බොන්න තියෙනවා හොඳට කන්න බොන්න ඕන. හොඳට කන්න බොන කන බොන එක කන බොන බොනවා කියලා කිව්වේ මම වතුරට ඈ. නැත්නම් ඒක වෙන එකක් ගනේ. හොඳට කන බොන එක පුණ්‍ය විපාකය. ඒක වරදවරන් හොඳට බීගෙන ආපු මිනිසයා කියයි හාමුදුර කිව්වනේ බොන එක පුණ්‍ය විපාකයක් කියලා. ඒ වාක්‍ය ගත්තොත් හරි කන බොන එක පුණ්‍ය විපාකය. ඕකෙන් අර වීඩියෝ කැල්ල කපන එක කන කැපුවොත් කන කැපුවොත් මොකද ඉතුරු වෙන්නේ? බොන එක පුණ්‍ය විපාකය. ඒතර ප්‍රණීතව කාලබිල ජීවත් වෙන එක පුණ්‍ය විපාකයක්. දවසක් එනවා කන්න නැහැ. වෙලාවට කෑම නැහැ. කෑම කඩයක් හොයාගෙන යනවා ළඟ අපහතක කෑම කඩයක් නැහැ. ඉවසන්න ඕනේ බඩගින්න. පිපාසයට බොන්න වතුර බොන්න ඕන. දවසක් එනවා බොන්න වතුර පොදක් නැහැ. ඉවසන්න ඕන. ඔන්න ඔය ටික හොඳට ඉවසන්න පුළුවන් වුණොත් මැරෙන වෙලාවේ ලෙඩ ඇඳෙද්දී මිනිස්සුන්ට ලොකුවට පිපාසය එනවා.
කල්ලින් ඉවසලා තිබ්බොත් එදාට ඉවසන්න පුළුවන්. දංස මකස වාතාතප සිරින්සප සම්පස්සාන. මැසි මඳුරු වදුරු ඉවසන්න ඕන, එතකොට අවසන් මොහොතේ කුසල් සිත් පහළ වෙනවා කියලා කිව්වා. දැන් ගෙදර ගිය ගමන් net ටික අකුලනවා දැන්. ඇයි මඳුරු කරදර ඉවසන්න කියලා අඳුරු කිව්වා. paper ice එක ගලවලා විසිකා ගන්නවා. මඳුරු කොයිල් කුඩු කරලා දානවා. හාමුදුරුවෝ මඳුරු වදුරු ඉවසන්න කිව්වා. ඒක හරිද? නෑ. ඒ සත්තු සර්පයන්ගේ මැසි මඳුරුවන්ගේ ඈත් වෙන විකල්ප කරන්න ඕන. සමහර වෙලාවට දුම් ගහන එක, net පාවිච්චි කරන එක, coil පාවිච්චි කරන එක, දුම වර්ග පාවිච්චි කරන එක, ජනෙල් වහලා ගන්න තියෙන එක, ඒ වගේ දේවල් කරන්න ඕන. යම් තැනක අපිට බණ අහන්න හරි ඉඳගෙන ඉන්න හරි සිද්ධ වෙනවා, එතන මඳුරෝ විකල්පයක් නැහැ. දැන් මොකද කරන්න ඕන? ඉවසන්න ඕන. නැත්තම් මඳුරුවන්ටත් බැන බැන ඉන්නේ. මේ කෙහෙල් මල් මඳුරෝ ටිකක් ඇවිල්ලා මාරයෝ වගේ කියලා. පැහැදිලිද? එතකොට ඒ නිසා දැන් අපි කියන්නකෝ, ඔන්න අද මෙරුවෝ මතු වෙන දවසක් නම් මේ ලයිට් දාලා තියෙන හැම තැනකම මෙරුවෝ පිරෙනවා. තුරු මෙරුවෝ ඇඟටත් එනවා. මේ මොන කරදරයක්ද බණක් අහනකොට මාරයෝ ටික පහළ වුණා වගේ කියලා මෙරුවන්ට බැන බැන ඉන්නේ බණ ඉවර වෙනකම්. එතකොට මේ හැටි, මේ ස්වභාවය කෙලෙයි මෙරුවන්ගෙන් එන කරදර ඉවසන්න ඕන. ඉඳගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන සත්තු කන තැනක යාගන්නත් බෑ. එතන ඒක ඉවසන්න ඕන. නමුත් ඒක ඉවසනවා කියලා ගිහිල්ලා කඩිගුලක් උඩ හිට ගන්නෑ. එතකොට ඒක මේ කාරණාව පවා කියලා දෙන්නේ, මේ පුංචි කාරණාව පවා තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න නිසා. පැහැදිලිද? ඇයි කියනවා පින්වතුනේ ඖෂධ පූජා කළොත් පින් සිද්ධ වෙනවා කියලා. එතකොට මොකද කරන්නේ? වන්ටියක් අරගෙන පාවට්ටකොළ, කොමාරිකා කොළ, ඊළඟට නික කොළ, ජාපාල කොළ, කහඹිලියා කොළ, අර ටික කොහොඹ කොළ, ඔක්කොම ටික අර කොළ වට්ටියේ දාලා පූජා කරනවා. ඖෂධ තියෙන්නේ ඖෂධ අදාළ වට්ටෝරුවක් හැදුනට පස්සේ තමයි ඒ අදාළ ගුණේ එන්නේ. දැන් ඔය පූජා කරන කොළබොල ටික ඔක්කොම එකතු කරලා තැම්බුවොත් එහෙම තම්බල බිවොත් මැරෙනවා. එනිසා ප්‍රණීත මේ හොඳ ඖෂධ පූජා තමයි මේ පැණි, ගිතෙල්, හකුරු, පස්පංගුව, කොත්තමල්ලි, ඉඟුරු, වෙනිවැල් ගැට, ඔය වගේ ඖෂධ පූජාවක් කරන්න ඕන. බෝධින් වහන්සේලා වටේ, චෛත්‍යින් වහන්සේලා වටේ කොළබල ගොඩ ගහන්න හොඳ නැහැ. හැබැයි මේ කොළබල එහෙම ඖෂධ පූජාවක් කළොත් පෞසිද්ධ වෙනවද? පෞසිද්ධ වෙන්නේ නැහැ. එයා පූජා කරපු දෙය පූජාවක්මයි. නමුත් එතන නුවණ පිණිස ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට දැන් අර කව මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ බාට සරසලා පූජා කරන්න. බාට දෙකක් කඩෙන් ගෙනල්ල දැන් ඒක යනවා මේ වීඩියෝ හද හදා ළමයි ෂෙයා කරගන්නවා. එතකොට බාට දෙකක් කඩෙන් ගෙනල්ල ඒකේ වෙල්වට් එකක් හද අලවලා සීක්වෙන්ස් වලින් පොඩි පොඩි සැරසිලි දාලා රත්තරන් සීක්වෙන්ස් මේවා ටික දාලා රම් මිරි වැඩි සංගලක් කියලා බුදුරජාන් වහන්සේට පූජා කරනවා. එතකොට මට කියන්න, 45 වසරක් 45 වසරක්ම පාවහන් දැම්පු නැති බුදුරජාන් වහන්සේ පාවහන් දාලා නැහැ. ඒ බුදුරජාන් වහන්සේට ওই වගේ ස්වීක්වීන්ස් වලින් විසිතුරු දෙයක් පූජා කරනවා. ඒ පූජා කරපු දේ අපිටවත් දාගෙන යන්න පුළුවන්ද? දැන් ඔය බාට දෙකක් අපිටවත් පාරේ දාගෙන යන්න පුළුවන්ද? බෑ. අපිටවත් දාගෙන යන්න බැරි දෙයක් බුදුරජාන් වහන්සේට පිදීම. හැබැයි ඒ වගේ පාවන් දෙයක් පූජා කළොත් පවුද? නෑ. යමක් පූජා කළොත් පින් රැස් වෙනවාමයි. නමුත් අපි තවම මේ විසිතුරු වැඩත් එක්කමද ඉන්නේ මැරෙනකල්?
දැන් මමත් ඒ වගේ පාවම් පූජා කරලා තියෙනවා. අපි දන්නේ කාලයක් යනකොට තමයි තේරෙන්නේ අපි නිවැරදි විය යුතුයි කියලා. කියන්නේ පින්පව් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ, ප්‍රඥාව ගැන ප්‍රශ්නයක්. පැහැදිලිද? ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕන, අර ඉවසන එකට පව නුවණක් තියෙන්න ඕන. ඊට පස්සේ නින්දා අපහාස කරනවා, ඉවසලා ඉන්න ඕන කියලා හැම එකකටම කරබාගෙන ඉන්නවා. එහෙම නෙවෙයි, කරුණු යෙදෙනවා නම්, අවස්ථාව යෙදෙනවා නම්, සාක්කි තියෙනවා නම්, නිවැරදි බවට අවස්ථාව අනුව ප්‍රතිඋත්තර දෙන්න ඕන. පැහැදිලිද? නින්දාවට, අභූත චෝදනාවට අවස්ථාව බලලා උත්තරي දෙන්න ඕන. සාක්කි සහිතව. අපිට සාක්කි සහිත වේග කරගන්න බැරි නම් මොකද කරන්න ඕන? ඉවසන්න ඕන. සාක්කි සහිතව කරුණු කියලා චෝදනාව එනවා. ඊළඟට මොකද කරන්න ඕන? ශේෂ්ඨාධිකරණයට දාන්න ඕන. නෑ, ඉවසන්න ඕන. ඒ කියන්නේ මේ ඉවසීම කියන එක මුලින්ම අර හැම දෙයකටම කට පියාගෙන ඉන්න තැනට නෙවෙයි. ඒක නොනින් යුක්තව, නැත්තම් හැම දෙයක්ම කියනකොට ඉවසාගෙන ඉන්නවා කියලා එකක් නෙවෙයි. පැහැදිලිද මං කියන එක? බුදුරජාණන් වහන්සේ වදාලා, ලාභ සක්කාර කීර්ති ප්‍රශංසා ලබන්න සීතල ඉවසන්න එපා. ඒ කියන්නේ තමන්ට සල්ලි ලැබෙනවා. අපි කියමු හාන්දුරු නමකට සල්ලි පිරිකර ලැබෙනවා. එතන ඒ හාන්දුරන් එන්නත් බෑ, සීතලයි වෙවුලනවා. හැබැයි අර පිරිකරයි සල්ලි ලැබෙන නිසා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඉන්න එපා. ඒ සීතල ඉවසන්න එපා. මොකද ඉවසන්නේ යා අර මේ ලාභ සක්කාර නිසා. ඔනුසුන් රශ්මි ඉවසගෙන ඉන්නවා හාමුදුරුවෝ, පිරිකරයි සල්ලි ලැබෙන නිසා, ලාභ සක්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන නිසා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ වෙනුවෙන් නම් ඉවසන්න එපා. බඩගින්න ඒ වෙනුවෙන් ඉවසන්න එපා. පිපාස ඒ වෙනුවෙන් ඉවසන්න එපා. ඊළඟට මැසි මඳුරු උවදුරු ලාභ සක්කාර වෙනුවෙන් ඉවසන්න එපා. ඊළඟට නින්දා පහස ලාභ සක්කාර වෙනුවෙන් ඉවසන්න එපා. පැහැදිලිද? බුදුරජාණන් වහන්සේ පවා මේ ඉවසීම පිවිදුරු දෙයක් විදිහටයි වදාලේ. ඒකේ හිතේ තියෙන්න ඕනේ සාන්ත බව, නුවණ, සසරින් එතෙර වෙන අදහස. බණහන අපිත් ඉවසන්නේ නැත්තම් ඉවසන්නේ කවුද කියලා අපි අපෙන් මහන්න ඕන. ගෙදර වැඩිපුරම ඉවසන්න ඕනේ කවුද? ඒකත් අම්මා අපිට දැම්මා. අම්මම උයපන්, අම්ම රෙදි හොදපන්, අම්ම ගේ අතු ගාපන්, නේ, අම්ම වලන් හොදපන්, අම්ම මරණාධාර සමිතියට ඵලයන්, අම්ම පන්සලේ ශ්‍රමදායන්ට ඵලයන්, අම්ම කටනේට සල්ලි දීපන්, නේද? අම්ම ඉවසපන්. ගෙදර වැඩිපුරම ඉවසන්න ඕනේ කවුද? අන් දැන් කියන්න බලන්න, කොඹු ගැටේ ජනතාව, වඩුවාවේ ජනතාව කියන්න ගෙදර වැඩිපුරම ඉවසන්න ඕනේ කවුද? ඈ, තමන්. කවුද වැඩිපුරම ඉවසන්නේ? ඔව්, නැත ඒකට කියදන්නේ හාන්දුරෝ කියලා. ඇයි මං කෝනේ තමන් කියලා? ගෙදර වැඩිපුරම ඉවසන්න ඕනේ තමා. චූටි දුල පුතාන ඉන්නවා නම් ඔයාලා තමයි ගෙදර ඉවසන්න ඕන. මෙතන බණ අහන්න ආවේ අම්මද තාත්තද? බණ අහපු කෙනා ඉවසන්න ඕන. දුවද පුතාද නංගිද අයියාද අක්කද? බණ අහපු කෙනා ඉවසන්න ඕන. ඇයි බණ ඇහුවේ අපිනේ? ඉවසනෙක උතුම් කියලා ඇහුවේ අපිනේ. එහෙනම් ඉවසන්න ඕනේ අපිනේ. අම්මගේ පිටම හැම එකම පටවන්න එපා. අම්මා ඉවසලා හිටියා හොඳටම, නෑ තව ඉවසන්න ඕන. මේ පණ කෙන්ද යනකල් අම්මත් ඉවසන්න ඕන.
නැත්තං අම්ම හිතයි ඔන්න හාමුදුර කිව්ව අම්ම ඉවස හොඳටම ඇති කියල මේක කොහින් වරදවා ගනිත් දන්නේ. ඉවසන්න ඕන අපිට අවසාන හුස්ම ටික යනකල්. වේදනාව, නින්දා, අපහස, පරවාද, අනිත් අයගේ අදහස්. දැන් ඉවසනවා කියන එක හොඳටම තියෙන කෙනෙක් තමයි මාර්ගඵලලාභි. සෝවාන් වෙච්ච ගෑනු ළමයි බැඳ වැද්දේ. හරිද? බුද්ධ කාලේ කෙල්ල සෝවාන් වෙලා පන්සිල් පද පහම රකින්නවා කවදාවත් කැඩෙන්නේ නැහැ. මේ කෙල්ල බැඳි වැද්දේ. වැද්දා ප්‍රාණඝාතය කරනවා. එතකොට වැද්දා කියනවා දුන්න ඇරන් වරින්. අර කෙල්ල දුන්න ඇරන් යනවා. ඊතාලේ ඇරන් වරින්. කෙල්ල ඊතල ඇරන් යනවා. පොරව ඇන්න වර පොරව ඇරන් යනවා. හෙල්ල ඇරන් වර ඒ හෙල්ල ඇරන් යනවා. දඩ මස් ගේනවා. මරාපු සතා ගේනවා. මේක හම ගහල උයාපිය කෙල්ල උයනවා. සෝවන් වෙච්ච කෙනෙක් දීර්ඝායුෂ තියෙන කල ඒ පවුල ජීවත් වුණා කවදාවත් රණ්ඩුවක් ඇති වෙලා නැහැ. තුරු බුදුරජාණන් වහන්සේගෙන් සංගේහනවා අර ගෑන්ලෝ මෙයා සෝහන්න කොහොමද අර ඇට දුනු ඊතල දුන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙල්ලට හිතවිල්ලක් තිබ්බේ නෑ. මේ දුන්න ඇරන් ගිහිල්ලා විදපං ඊතල ඇරන් ගිහිල්ලා විදපං කියලා සිතවිල්ලක් තිබ්බේ නෑ. එයාට තිබ්බ සිතවිල්ල තමයි මගේ ස්වාමියා මට යමකට අණ කළා මා ඒ දේ කරනවා කියලා ස්වාමියාට කරන උපස්ථානයක් තමයි කව කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා අතේ තුවාලයක් නැත්තම් වසවිස අතින් ගෙනියන්න පුළුවන්. අතේ තුවාලයක් තිබ්බොත් වසක් විසක් ගෙනියන්න බෑ. තමන්ගේ ඇඟට විසේනවා. අරය සෝවාන් වෙලා නිසා ප්‍රාණඝාත චේතනාව එයාගේ පහළ වෙන්නේ නැති නිසා එයාගේ අතින් දුන්න ඊතල කඩුව දුන්නා කියලා සත්තු මරණ සිතිවිල්ලක් එයාට ඇති වෙන්නේ නැහැ. එයාගේ තුවාලේ සනීපයි. ඒ නිසා ඔයාලගේ හිත්වල තුවාල සනීප කරගන්න. මේ බේබද්දෙකුට මං ඔයලා දෙන්නේ මොකටද? මේ බේබද්දෙකුට කරවල බෙදලා මේ බයිට් හදලා දෙන්නේ මොකටද? ඕක බීලා පාටි දානවා. ඒව අයින් කරගන්න. ස්වාමියා මට අණ කළා. එතකොට ඔබ බේබද්දෙකුට නෙවෙයි උයන්නේ, බැඳපු මිනිස්සයාට. එයා බොන එක යාට. පැහැදිලිද? සව ගෙවල් වල තියෙන කලබැගෑනි නැති බලන්න. ඒ ආපු ඉවසීම, එයාට ධර්මයෙන් ඇති වෙච්ච ඉවසීම කවදාවත් රණ්ඩු වෙලා නැහැ. ඒ නිසා මේ ධර්මයෙන් පිහිට ගත්ත අය වැද්දෙක් එක්ක පවුල් කාලත් සැනසිල්ලේ පවුල් කෑව රණ්ඩුව සරුව නැතුව. දැන් ඔයාලා බැඳලා ඉන්නේ වැද්දද? ඒනට රණ්ඩු. ඒ වුණාට රණ්ඩු. ඇයි ඒ? ඒ අපි එයාලව පාලනය කරන්න යනවා. අපිට අපිව දැන් අපි ඉවසීම ගැන කතා කළාට අපිට ප්‍රශ්නයක් එන්න ඕන බලන්න ඔක කොච්චර අමාරුද කියලා. ඒ නිසා මේ බණ අහන බණ වලින් අනිත් අයට ගහන්න එපා. ඒක පවක්. දැන් ඔන්න නෝනායි මහත්තයා දෙන්නම බණ අහන්න එනවා. දැන් ගිහිල්ලා රණ්ඩු වෙනවා කියන්නකෝ. ඊට පස්සේ මියා කියනවා තොට නම් බණ අහලා හරියන්නේ. අර හාන්දුරු කිව්ව ඉවසන්න කියලා. ඉවසපියකෝ කියලා දැන් මිනිහට බය වෙනවා. තොට අර අහපු බණෙන් ගැහුවා යාට. ඊට පස්සේ ඔන්න දැන් නෝනට තරහ ගියොත් මහත්තයා කියනවා ඕන්න බණ අහන උපාසකම්මලගේ ඉවසීම. අර අහපු බණෙන් ගැහුවා. ඒ වෙලාවට හිතන්න ඕන මේ බණ ඇහුවට මේ ගුණධර්ම පුරුදු කරන එක අමාරුයි. කුසල් පුරුදු කරන එක අමාරුයි. එතකොට අපි
කෙනෙක් කුසල් පුරුදු කරන්නේ කියල හිනා වුණොත් ඒ හිනා වෙන්නේ මම පුරුදු කරලද? එහෙනම් මේ ලෝකයාටම හිනා වෙන්න පුළුවන් උනේ වෙන්නේ බුදුරජාන් වහන්සේටනේ. බුදුරජාණන් වහන්සේ හිනා වෙලා තියෙන වාර අතේ ඇඟිලිවලටත් වැඩිය අඩුයි. බණ කියනකොටත් බුදුරජාන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා පේන්නේ. බුදුරජාණන් වහන්සේ සංඝයාට පවා වදාලා මේ නිකං හිනාවෙවි හකහක ගාලා හිනාවෙනේ එක ඇඳීමට සමානයි කියලා. හිනාව සමානයි ඇඳීමට කියලා. අඬනවා වගේ දෙයක් කිව්වා මේ බුද්ධ ශාසනේ හිනාවෙවි හකහක ගායින එක. මේ ලෝකේ අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේටනේ මේ මිනිසුන්ගේ මෝඩකම් දැකලා හිනා වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යාගේ කෙලෙස් හිනාවට ගත්තේ නැහැ. මිනිසුන්ගේ කෙලෙස් විහිළුවට ගත්තේ නැහැ. මේ ධර්මය කෙලෙස් සහිත මිනිසුන්ට මේ පීඩාවට පත් කරන ආයුධයක් කරගත්තේ නැහැ. එනිසා බණපදවලින් අන් අයට ගහන්න එපා. අහපු බණවලින් ගහන්න එපා. එක පවක් හිතන්න මේ කුසල් අමාරුයි කියලා. පුරුදු කරගන්න, හිතට ගන්න, ඉවසන්න. අනිත් අයගේ තමන්ගේ අදහසට මහත්ය එකඟ නැත්තම් ඒ අනිත් අයගේ අදහස ඉවසන්න. ඒ අදහස මහත්යගේ අදහස අපි ගන්න ඕනේ නැහැ. නමුත් මහත්ය කියන දේ ඉවසන්න. මහත්ය මහමෙවුනාට බයිනෝ වෙන්න පුළුවන්. නෝනා මහමෙවුනාට පැහැදිලා. නමුත් ඒ නෝනට ඇත්තටම ධර්මයේ ගියා නම් මහත්යත් එක රණ්ඩුවක් නැතුව හොඳට පවුල් කන්න පුළුවන් වෙන්න ඕන. ඇයි ඒක මහත්යගේ අදහස, මේක මගේ අදහස. මහත්ය කියන දේ ඉවසන එක මගේ යුතුකම. නිහඬව ඉන්නවා. කල්යල් බලලා නිවැරදි කරනවා. එනිසා අනිත් අයගේ අපිට විරුද්ධ අදහස් අනිත් අය දෙද්දී ඒවත් එක ගැටෙන්න එපා. ඒක හොඳ නෑ. පැහැදිලිද මං කියන එක? ඉතින් ඒ නිසා ඔන්න මම කිව්ව ඉවසීම ගැන. එතකොට ඔය එන කරදර, බාධා, දුක්ඛං, කටළු හැම දෙයක්ම ඉවසලා හිටියොත් ඒ ඉවසීමේ කර්ම විපාකේ දිට්ඨ ධම්ම වේදනීය විදියට එනවා. මැරෙන වෙලාවේ කුසල් සිත් පහළ වෙනවා. අපිට ඉවසන්න බෑ කියන්නේ හොස්ස ළඟින් මැස්ස යනකොට අපිට තරහ යනවා කියලා කියන්නේ භයානක ඉරණමක් අපිට තියෙනවා. මැරෙන වෙලාවේ කුසල් සිත් පහළ වෙයි දෝ කියන සැකේ එනවා. එතකොට ඔන්න හිතන්නකෝ, අපි බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මෛත්‍රී භාවනාව කරන උපාසකම්ම කෙනෙක්. ඔන්න බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරලා බුදුරජාණන් වහන්සේගේ දාසෙක් මං කියලා මෛත්‍රී භාවනාව කරනකොට පොඩි කොල්ලෙකු දෙතුන් දෙනේ තෙල්ලම් කරනවා මෙතන කෑක ගහ බෝලේකට. අර ආච්චි අම්මා ඇස් දෙක ඇරලා දැන් උන් දැක් කර කර හිටිය මොන භාවනාවද? යකෝ, තොපි වසවර්ති මාරයා වගේ මෙතෙන්ට කඩා පැන්නේ. තොපිට නම් හොඳක් වෙන්නේ නැහැ. මම මේ අසට මෛත්‍රී භාවනාව කර කර හිටියේ කියලා අරුන් දෙන්නට බයනවා. දැන් අර උපාසක අම්මා බුදුරජාන් වහන්සේට දාස භාවයේ ප්‍රතිඥා දීලා භාවනාව පටන් ගත්තට උපාසක අම්මා චංචල කරන්න පුළුවන් වුණා චූටි බබෙකුට. චූටි බබාටත් අර අම්මා නටවන්න පුළුවන් නම් මාර්යා ගැන කවර කතාද? එතකොට දැන් මෙයා සම්පූර්ණයෙන් වෙනස් වුණානේ අර ළමයි දෙන්නගේ හැසිරීම කතාවත් එක්ක, කෑ ගැහිල්ලත් එක්ක. දැන් මේ අම්මා දාස වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේටද අර චූටි ළමයාටද? එහෙනම් අපි චූටි උන්ටත් දාස වෙන්න තරම් පුංචි හිතකින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් මහණෙනි, නොඹ මගේ ශ්‍රාවකෙක් නම් සතුරු දෙන්නෙක් ඇවිල්ලා කියතින් ඇඟ කපද්දිමුත්
තරහ සිතක් ඇති කරගන්න එපා කියලා. කීයෙන් කපද්දිමු තරහ සිතක් ඇති කරගන්නවා නම් ඔබ මගේ බුද්ධානුශාසනව සිහි කරන්නේ නැහැ කියලා වදාලා. දැන් තේරෙනවා නේද අපි ඉන්න තැන? ඒ නිසා අපේ හිතවලින් තරහ සිත් දුරු කරන්න වෙනවා. මෙහිමයි මේ බණපද හිතට ගන්න. දහවතාවක් තරහ යනවා නම් බණපද හිතට ගත්තට පස්සේ ඔක දෙක තුනක්වත් අඩු වෙයි. ඒකත් ඔබට යහපත පිණිස පවතිනවා. ඔන්න ඔය විදිහට ඉවසන කෙනාට මරණ වේලාවේ කුසල් සිත් පහළ වෙනවා. මරණින් මත්තේ සුගතිය උපදිනවා. නිවන් මාර්ගයත් විවෘත වෙනවා. එනිසා පින් කරපු ඔබට කුඹුරක් රකිනවා වගේ කුසල් වපුරපු කුසල් රැකගන්න ලැබේවා. වපුරපු පින් රැකගන්න ලැබේවා. අවසන් මොහොතේ අකුසල් සිත් පහළ නොවේවා. කුසල් සිත්ම පහළ වේවා. ඔබ සියලු දෙනාට මේ රැස් කරපු පින් මේ වැස්සේ දුෂ්කරතා මැද්දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු පින් බලය සංසාර දුකෙන් නිදහස් වෙන්න හේතු වාසනාම වේවා. සාදු සාදු.